आय भगवान पुते अभी अद साक्षात्कार करने देदास दहना में मध्यम फलाते देवन वार परीक्षण दीपु आदर्श प्रश्न पत्रे ये मैडम दान रहती ग्रुप के डाल तिब्बा ओगला खरला तती एक अभी एक अद खाता करला बालमु හරි පුතේ දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ බුදුන් දෙවියන් හා රජවරුන්ගේ ගුණ වර්ණනා කරනුයේ එතකොට බුදුන්ගේ දෙවියන්ගේ රජවරුන්ගේ ගුණ වර්ණනා කරන්නේ පන්තේරු කවි ගායනාවලදීය රහපන්ති කවි ගායනාවලදීය ප්‍රශස්ති කවි ගායනාවලදීය චාමර කවි ගායනාවලදීය එතකොට අපි බුදුන්ගේ දෙවියන්ගේ ගුණ වර්ණනා කරන්නේ පන්තේරු කවිවලදී අපි වර්ණනා කරන්නේ නැහැ පන්තේරු කවිවලදී අපි වර්ණනා කරන්නේ පන්තේරුව ගැන පන්තේරු වාදනය කරන අවස්ථා ගැන තමයි පන්තේරු කවිවලදී ගායනා කරන්නේ ග්‍රහ පන්ති කවිවලදී අපි ගායනා කරන්නේ අපේ නවග්‍රහයන් ගැන එතකොට චාමර කවිවලදී අපි ගායනා කරන්නේ චාමර සලන්නේ කොහෙද චාමර සැලීම ගැන තමයි අපි ගායනා කරන්නේ එහෙනම් මේකට එන්නේ ප්‍රශස්ති කවි ගායනාවලදීය මේකට එන්නේ प्रशस्ति कवि गायना वलदीय इट पास देवनी प्रश्न बलांड मात्रा तुन हतर मात्रा तुन हतर हा मात्रा तुन तुन यान ताल रूप देकम अयत्वन वान्नम इतकोट मात्रा तुन हतर मेतन बलांड सिंहराज सेवुला तुरगा मुसलादी वान्नम हतरक तियनम एकिंग මෙතන මාත්‍රා තාල රූප දෙකක් දෙකක් තියෙන වන්නමක් අපි දන්නේ එකයි නේද අපි දන්නේ එකයි ඒක තමයි මුසලඩි වන්නම මේ හැම අනිත් ඒවා ඔක්කොම එක තාල රූපයක් තියෙන වන්නම් ටිකක් තියෙන සිංහරාජ මහතන්තිත සැවුලා වන්නම සුළු මහ දෙතිත තුරගා වන්නම සුළු මැදුම් දෙතිත එතකොට ඒ හැම එකේම තියෙන්නේ තාල රූප එකයි තනිතිත දෙතිත ඒ වගේ මුසලඩි වන්නම එනවා තිත් දෙකක් තිත් රූප දෙකක් වෙන නිසා මේකට එන්නේ මුසලඩි වන්නම ඊළඟට තුන්වෙනි එක ෂම නැමැති ස්ථායි භාවයෙන් උපදින රසය ෂම නැමැති ස්ථායි භාවයෙන් උපදින රසය මේ මේකට එන්නේ මොකද්ද ශාන්ත රසය ශම කියන්නේ ශාන්ත භාවය මේකට එන්නේ ශාන්ත රසය මේ මේ මේක ඇහෙනවද කියලා බලාගන්න විදිහක් නැහැ නේද අක්ක පුතේ මැසේජ් එකක් දාන්න බලන්න මේක ඔයගොල්ලන්ට ඇහෙනවද කියලා හතරවෙනි ප්‍රශ්නේ බලන්න මාත්‍රා 2 2 4 3 තිතට නර්තනය කළ හැකි වට්ටමකි එතකොට 2 2 4 3 තිතර කිව්වහම 1 2 1 2 1 2 3 4 වට්ටම. එතකොට දොන් ජින්ත ගත දොන්ත කිව්වහම 1 2 1 2 3. ඔයාලට පැහැදිලිව පේනවා දොන් ජින්ත ගත දොන්ත කියන්නේ 1 2 1 2 3. දෙවෙනි එක ගොග්ගොත් ජින් ගත වට්ටම නම් 1 2 1 2 1 2 3 4. කුඳාන්ත ගත්තු වට්ටම කියන්නේ අපි වන් ටු වන් ටු වන් ටු ත්‍රි ෆෝ කුඳ කුජි ගත්ත වන් ටු ත්‍රි වන් ටු ත්‍රි වන් ටු වන් ටු වන් ටු ගොගොජින් ගත්තු
එතකොට මේ 1 2 1 2 1 2 3 4 එකට එන්නේ කුඳාන්ත ගත දොන් වට්ටම. ඔයාලා ඒක විතරනේ දන්නේ නේද? අපි 1 2 1 අනිත් එක අපි දන්නේ එකට 1 තනිතිත එකක් නේ. එතකොට තුන් තිතකට තියෙන එකම එකයි ඔයාලා දන්නේ කුඳාන්ත ගත දොන් වට්ටම. ඊළඟට බලන්න පුතේ 5 වෙනි ප්‍රශ්නේ නර්තනයේදී හා වාදනයේදී භාවිතාවන ලය ප්‍රභේද අනුපිළිවෙලි. නර්තනයේදී හා වාදනයේදී භාවිතාවන ලය අනුපිළිවෙලි. ද්‍රුත මධ්‍යම විලම්භ දෙගුණ සමගුණ තෙගුණ සමගුණ දෙගුණ සමග්‍රහ විෂමග්‍රහ අවග්‍රහ විලම්භ මධ්‍ය ද්‍රුත. එතකොට අපි නර්තනයේදී වාදනයේදී භාවිතාවන ලය වෙන්නේ මොකද්ද මේකේ? විලම්භ මධ්‍ය ද්‍රුත. 6 වෙනි ප්‍රශ්නේ යන්නේන කළු ගඟ එතෙර වැඩ සිට මෙය හටන් කවි පද කොටසකි, මෝල් ගස් කවි පද කොටසකි, ලීකෙලි කවි පද කොටසකි, පතුරු කවි පද කොටසකි. මේ කවිය හටන් කවි පදයක්. හටන් කවි පදයක් මේක. යන්නේන කළු ගඟ එතෙර වැඩ සිට රුපුන් යන මං බලව බලවා කියලා කවියක් තියෙනවා. ඒක තමයි මේක හටන් කවි පදයක්. ඊළඟ එක 7 වෙනි ප්‍රශ්නේ මහනුවර යුගයේදී උඩරට වන්නම් බිහිවීම සඳහා අනුග්‍රහය දැක්වූයේ. මහනුවර යුගයේදී උඩරට වන්නම් බිහිවීම සඳහා. අපි වන්නම් ගැන කතා කරනකොට ඕගොල්ලෝ දන්නවා කවුද මේ උඩරට වන්නම් බිහිවීමේදී අනුග්‍රහය දැක්වේ කියලා. දෙවන රාජසිංහ රජතුමා, මහා පරාක්‍රමබාහු රජු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. මෙතනදී අපිට උත්තරේ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. දෝන් ජින්ජින් තකට දොන් තක යන බෙරපදයේ තාල රූපය වන්නේ. දෝන් ජින්ජින් තකට දොන් තක. එතකොට දෝන් ජින්ජින් අපි දැන් මෙතන ඔගොල්ලොන්ට පන්ති කාමරේ වගේ අපිට තාලේ තියලා පෙන්වන්න නටලා පෙන්වන්න විදිහක් නැහැ. එතකොට දෝන් ජින්ජින් 1 2 1 1 2 3 1 2 3 4 තකට 1 2 3 1 2 3 4 ඒ තාල රූපේ තමයි මේකට එන්නේ. එතකොට දෝන් බලන්න කොහෙද තියෙන්නේ කියලා. දෝන් ජින්ජින් තකට දොන් තක 1 2 3 1 2 3 4 මේකට එන්නේ මාත්‍රා 3 4 දෙතිත දෙවනි උත්තරේ. ඊළඟ එක ඉන්ද්‍ර දිශාවට ඉඹුල් විමානෙට. ඔයාලා අහලා තියෙනව නේද මේ කවිය? ඉන්ද්‍ර දිශාවට ඉඹුල් විමානෙට අහලා තියෙන මේක. ඒක මොකක්ද? ඒක ග්‍රහපන්ති කවි ගායනයක්. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ සොකරි ගැමි නාටකයේ එන වැදගත් චරිතයකි. සොකරි ගැමි නොන්චි, නල්ල සාදි ගුරු, ගුරුහාමි මුදලි. එතකොට සොකරි ගැමි නාටකයේ එන චරිතය මොකද්ද මේකේ? ගුරුහාමි චරිතය. අනිත් ඒවා කොලම් වලින් තියෙන්නේ. මෙතන තියෙන්නේ වැදගත් චරිතය තමයි ගුරුහාමි චරිතය සොකරි වල එන. ඊළඟට බලන්න 11 වෙනි ප්‍රශ්නේ ආල විලාපිය සේ පටන් මෙම කවි ගායනා ඉදිරිපත් කරමින් සභාවට පිවිසෙන්නේ. එතකොට ආල විලාපිය සේ පටන් මම කෝල නැතිව සබ ඒමේ දැන්. කවුද මෙහෙම කියන්නේ? මේ මෙහෙම කියන්නේ කවුද? ලෙන්චිනා තමයි නේද? ලෙන්චිනා තමයි කියන්නේ ආල විලාපියසේ පටන් කෝල නැතිව සබයේ මේ දැන් කියලා කියන්නේ ලෙන්චිනා. එතකොට ඒකෙත් චරිතේ එන්නේ ලෙන්චිනා චරිතේ. ඊළඟට එක තානායම්පල යන්නෙන් හඳුන්වන්නේ. ඔගොලෝ සොකරි කෝලම් ගැමි නාටක දෙක ගැනම හොඳට අධ්‍යයනයක් කරලා තියෙනවා දැන් මේ වෙනකොට. එතකොට තානායම් පොළ කියලා තියෙන සොකරීද, කෝලම්ද, කංකාරි මඩුවක්ද, දෙවොල් මඩුවක්ද? සොකරි තානායම් පොළ කියලා එතකොට හඳුන්වන්නේ සොකරි රඟමණ්ඩල. අපි හඳුන්වන්නේ කමතක් නේද? අපි කමතක් නේ ගන්නෙ. කෝලම් රඟමණ්ඩල තමයි තානායම් පොළ කියලා හඳුන්වන්නේ. තානායම් පොළ තියෙන තානායම් පොළේ තියෙන්න ඕනි මොනවද, නැත්ති මොනවද කියලා ඕගොල්ලෝ කෝලම් පාඩමේදී ඉගෙනගෙන ඇති.
එතකොට තානම්පල කියලා හඳුන්වන්නේ කෝලම් රඟ මඬල. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ ගොඩසරඹ නර්තනයේදී චන්ද්‍රිකා සරඹිය ලෙස නම් කෙරිනුයේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ගොඩසරඹ 12ට නම් 12ක් තියෙනවා. ගොඩසරඹ 12ට නම් 12ක් තියෙනවා. මේකෙදි චන්ද්‍රිකා සරඹේ කියලා කියන්නේ කෝකටද? 9ද, 10ද, 11ද, 12ද? අපි චන්ද්‍රිකා සරඹේ කියලා කියන්නේ 12 වෙනි ගොඩසරඹයට. දැන් පුතේ ඔයගොල්ලන්ට ඊ අපි පේපර් එක දැම්මනේ. ඔයාලා දැන් මේ වෙනකොට කරලා ඇති. ඔයගොල්ලෝ මේක ඉවර වෙලා බලන්න ඔයාලට ලකුණු 40න් කීයක් එනවද කියලා. ඒකයි අපිට ඔයගොල්ලන්ට දැන් දැනගන්න ඕනේ. නැත්තම් මේ ප්‍රශ්නේ කියලා උත්තරේ කියන එක නෙමෙයි. ඔයාලා ඊයේ කරපු පේපර් එකේ ලකුණු කොච්චරක් එනවද කියලා තමන්ට තමන් ගැන තක්සේරුවක් කරගන්න තමයි මේක අපි කරන්නේ. ඒ නිසා දැන් ඉවර වෙලා බලන්න කොච්චරක් දුරට ඔයගොල්ලෝ සාර්ථකද කියලා. 14 වෙනි ප්‍රශ්නේ පහත රට කෝලම් ගැමි නාටකයේ ප්‍රචලිත ප්‍රදේශ දෙකක් වන්නේ. පහත රට කෝලම් ගැමි නාටකයේ ප්‍රචලිත ප්‍රදේශ දෙකක්. ගාල්ල රත්නපුර, අම්බලංගොඩ මිරිස්ස, බෙන්තර හා පොකුණු විට අම්බලංගොඩ හා කලුන්දෑව. පහත රට කෝලම් ගැමි නාටකයේ ප්‍රචලිත ප්‍රදේශ දෙක තමයි ගාල්ල රත්නපුර, බෙන්තර පොකුණු විට අම්බලංගොඩ කරුන්දෑව, අම්බලංගොඩ මිරිස්ස. එතකොට මේකට එන්නේ අම්බලංගොඩ මිරිස්ස. අපි ඉගෙනගෙන තියෙනවානේ කෝලම් අර එක එක මේ කෝලම් පවතින ප්‍රදේශ වෙන වෙනම ඕගොල්ලෝ දන්නවා. කෝලම් ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙනගෙන තියෙනවා එක එක කණ්ඩායම් වල ප්‍රචලිත ප්‍රදේශ. ඊළඟ එක බලන්න 15. කතකලි නර්තන සම්ප්‍රදාය ප්‍රභවය ලබා ඇත්තේ දක්ෂිණ භාරතයේ මදුරාසියේය. දක්ෂිණ භාරතයේ කේරළ ප්‍රාන්තයේය. උත්තර භාරතයේ කේරළ ප්‍රාන්තයේය. උත්තර භාරතයේ තමිල්නාඩු ප්‍රාන්තයේය. කතකලි නර්තනතර ඔයාලට අපි කියලා දීලා තියෙනවා උතුරේ දකුණේ තියෙන ඒවා ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ. දකුණේ තියෙන්නේ මොනවද? භරත කතකලීනේ නේද? එතකොට බරතයි කතකලී තියෙන්නේ දකුණේ. ආ එතකොටම උත්තරේ ඔයාලට හොයාගන්න පුළුවන් ටිකක් නේ. කතකලී කිව්වම දකුණේ. එතකොට කතක් මණිපුරි තියෙන්නේ උතුරේ. දැන් මෙතන තියෙන්නේ කතකලී නර්තන සම්ප්‍රදායනේ. එතකොට කතකලී කියලා තියෙන කතකලී තියෙන්නේ දකුණේනේ. එතකොට දක්ෂිණ ಭಾರತයේ තියෙන දෙකක් මෙතන උත්තර දෙකේ තියෙනවා. එතකොට අපි කෝකද හොයාගන්නේ? මදුරාසියේද තියෙන්නේ කේරළ ප්‍රාන්තයේද කියලා. කතකලී තියෙන්නේ දක්ෂිණ ಭಾರತයේ කේරළ ප්‍රාන්තයේ. ඊළඟ 16. ක්‍රිස්තු වර්ෂ 1952 දී ශ්‍රී ලාංකේය නර්තන කලාව තුල සිදු වූ සුවිශේෂී කාරණයක් වන්නේ 1952. රවීන්ද්‍රනාත් තාගෝර්තුමා පැමිණීම, රජයේ ලලිත කලායතනය ආරම්භ වීම, පාසල් විභාග ක්‍රමය ආරම්භ වීම, ත්‍රිවිධ හමුදාවල නර්තන කණ්ඩායම් පිහිටුවීම. එතකොට 16 වෙනි එක දැන් අපි මෙතන බලන්න ඕනේ 1952 අවුරුද්ද තමයි. දැන් රවීන්ද්‍රනාගොත්තුමා පැමිණීමත් අපිට වැදගත් නර්තන කලාවට, විභාගයට අපි නර්තන විෂය ඇතුළත් වීමත් වැදගත් වෙනවා. මේ හැම එකම වැදගත්. ඒ වුණාට බලන්න ඕනේ 1952 දී නර්තන කලාවට සිදුවෙච්ච විශේෂ කාරණය මොකද්ද කියලා. රජයේ ලලිත කලායතනය ආරම්භ වීම දෙවැනි උත්තරේ තමයි 16 වෙනි එකට එන්නේ. 17. හනික වරේ කොල්ලනේ මෙම ගීත කොටස අයත් වන්නේ. හනික වරේ කොල්ලනේ මෙන්න මෙහි වරේ එක අපි දන්නවනේ. ඒක අයිති වෙන්නේ මොකද්ද? නාට්‍ය බෙරහඬ නාට්‍යයට. හනික වරේ කොල්ලනේ එන්නේ බෙරහඬ නාට්‍යයට. 18. අඩ්‍යාරි කලා ශාස්ත්‍ර පදනමේ උගන්වන නර්තන සම්ප්‍රදාය වන්නේ. අඩ්‍යාරි කලා ශාස්ත්‍රයේ මොන ඉන්දියාවේ උතුරේද දකුණේද තියෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ මේ හතරම ඉගෙන ගන්නකොට, කතකලි, මණිපුරි, බරත, කතක් හතරම ඉගෙන ගන්නකොට ඔයාලා ඉගෙනගෙන ඇති මේ දේවල් උගන්වන තැන්. එතකොට අඩ්‍යාරි කලා ශාස්ත්‍රම් පදනමේ උගන්වන්නේ මොනවද? බරත නර්තන සම්ප්‍රදාය. අපි ඊළඟට 19 බලමු. අඹ විදමන හා දෙවොල් ගොඩබැසීම යන නාට්‍යමය අවස්ථාවන්. අඹ විදමනයි දෙවොල් ගොඩබැසීම යන නාට්‍යමය අවස්ථාවන් කොහොඹාකංකාරී ශාන්ති කර්මයට අයත් වේ.
ගම්මඩු ශාන්ති කර්මයට අයත් වේ. බලි ශාන්ති කර්මයට අයත් වේ. රට යකුම ශාන්ති කර්මයට අයත් වේ. එතකොට අඹ විදමනයි දෙවොල් ගොඩ බැසීමන් අයිති වෙන්නේ ගම්මඩු ශාන්ති කර්මයට. හරි පුතේ දැන් අපි එකේ ඉඳන් ප්‍රශ්න 19ක් කතා කරා. 20 ඉන්නනේ හඳුන්න ගන්නේ නේද දෙකද හරි නේද හරි පුතේ මේ 19 වෙනි ප්‍රශ්නේ උත්තරේ දැන් මෙතන ගම්මඩු නෙවෙයි මෙතෙන්ට එන්න ඕනේ දෙවොල් මඩු අඹ විදමනයි දෙවොල් ගොඩ බැසීමයි එන්න ඕනේ දෙවොල් මඩු ශාන්ති කර්මයට දෙවොල් මඩුවේ නැත්තම් අපි දන්නවා දෙවොල් මඩුවයි පහන් මඩුවයි සමසමව යන ශාන්ති කර්මනේ දෙවොල් මඩුව නැත්තම් මේ පහන් මඩුවේ තමයි එන්න ඕනේ මේ දෙවෙනි උත්තරේ හදාගන්න දෙවොල් මඩුව හෝ පහන් මඩුව කියලා ඒ ශාන්ති කර්මවල තමයි එන්න ඕනේ 20 අඳුන් ගාන්නේ නෙත් දෙක උමරි කරන්නේ මෙම ගායනා කොටස අයත් වෙන්නේ සොකරි පරය බෙදරාල සොත්තාන එතකොට අඳුන් ගාන්නේ නෙත් දෙක උමරි කරන්නේ කියලා කවියක් තියෙනවා මොකක් මොකෙක් දෙන්නේ සොකරි චරිතය ගැන තමයි විස්තරයක් එන්නේ ඒකේ හරි පුතේ 21 ඉඳන් ප්‍රශ්න කතා කරනවා ගීතාංජලි මැඩම් අපි ආපහු දෙවනි කොටසේදී හමු වෙමු ගීතාංජලි මැඩම්ට මම මේ මයික් එක දෙනවා අයිබෝ වන්දරුවනේ අපි 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා කතා කරමු 21 වෙනි ප්‍රශ්නය විජය රජු පඬුවස් දෙව් රජු ක්වීන් යන චරිත ඇතුළත් පුරාවෘත්ත කතාව අයත් ශාන්ති කර්මයේ වන්නේ කොහොඹා කංකාරිය දෙවොල් මඩුව පහන් මඩුව 18 සන්නිය දැන් මේ ශාන්ති කර්ම ගැන කතා කරනකොට දෙවොල් මඩු පහන් මඩුව කියන ශාන්ති කර්ම මතක් වෙන්න ඕන පහතරට හා සබරගමු සම්ප්‍රදායේ ශාන්ති කර්ම කියලා. 18 සන්නියත් පහතරට සම්ප්‍රදායට අයත් වෙනවා. අපි නිවර්දි පිළිතුර කොහොමා කං කාර්ය. 22 වෙනි ප්‍රශ්නය භරතනාට්‍යයේ රාක්කුඩිය නම් වූ ආභරණය පළඳිනු ලබන්නේ ශිල්පිනියගේ දෙයත්වලට දෙපාවලට හිසට බෙල්ලට රාක්කුඩි කියනකොට ධර්මයේ ඔයගොල්ලන් භරතනාට්‍යම් කියන විශේෂ අපි අපෙන් වෙනස් වුණු විෂයක් ඒ කොටස ගැන හරි දීලා තියෙන සටහන් වල රූප රාමු එතකොට ඒ නම් කරලා තියෙන විදිහ ඒවා ගොඩක් හොඳට පාඩම් කරගන්න ගොඩ ලකුණු ලබා ගන්න පහසු ක්‍රමයක් මතකේ තියාගන්න ඕන රාක්කුඩිය පළඳින්නේ හිසට පහත ඡායා රූපයේ දැක්පෙන කැමිනටුම සඳහා භාවිත රංග උපකරණයේ සම්මත දිග මේ කැමිනටු මොකද්ද කියලා පේනවා ඇති මේ කැමිනටුම මෙම කැමිනටුම ලීකිලි නටුමක් කියලා ගලන්ට පේනවා ඇති ගොඩක් පැහැදිලි නැතුණාට මේක ලීකිලි නටුමක ගන්න ලීය සත් වියතක්ද එක් වියත් උංගුලක්ද සතර වියතක්ද නැත්නම් දෙවිතක්ද කියන එක තමයි දැනගන්න ඕන. අපි ඒක සත් වියතිකි කියලා තමයි කියන්නේ. කූඹි කතාව ගැන අපි කතා කරමු. කූඹි කතාව කලාකෘති ඉඟි නළුව සඳහා නර්තන කූඹි කතාව කලාකෘති. ඉඟි නළුව කියන වචනේත් භාවිතා කරනවා. නර්තනයේ ලබා දී ඇත්තේ
නර්තනයේ ලබා දී ඇත්තේ කූඹි කතාව දරුණේ මම මතක් කරන්නම් කූඹි කතාව අපේ මුද්‍රා නාට්‍ය කලාවට අයත් වෙනවා ඒක ඉඟිනලුව කියලා හඳුන්වන්නේ 1950 60 වගේ දශකවල මේ මුද්‍රා නාට්‍ය කියන සංකල්පයට එකතු වෙනවා ඉඟි චලන ඒ නිසා පසුකාලීනික ඉඟිනලුව කියලත් භාවිතා කරා ඉඟිනලුව කියලා භාවිතා කරා මුද්‍රා නාට්‍යයට කියන තවත් නමක් අපි බලමු කූඹි කතාවේ නර්තනීය නර්තන නිර්මාණය කළා තියෙන්නේ කවුද කියලා චිත්‍රසේන ඩයස් මිරන්ඩා හේමලතා මහත්මිය වජිරා චිත්‍රසේන මහත්මිය අංජලිකා චිත්‍රසේන මහත්මිය කූඹි කතාව මෑත කාලීව නිෂ්පාදනය වුණ දෙයක් ඒ සඳහා දායකත්ව ලබා දීලා තියෙන්නේ අංජලිකා චිත්‍රසේන මහත්මිය 25 වෙනි ප්‍රශ්නය දේශීය නර්තනයේ මුල්ම කාන්තා නර්තන ශිල්පිනිය වන්නේ දේශීය නර්තනයේ මුල් කාලීනව ශාන්ති කර්මයක බැඳී පැවතුනේ එතකොට සියලුම කාන්තා චරිත පිරිමින් විසින් තමයි රඟ දක්වුවේ එහෙනම් කාන්තාවන්ට නර්තනයට පිවිසීම 1930 විතර පස්සේ තමයි සිද්ධ වෙන්නේ ඒ අනුව කාන්තා නර්තනයට ආරම්භය දෙන්නේ අපේ දරුවෝ ඉගෙනගෙන ඇති චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය වජිරා චිත්‍රසේන මහත්මිය මිරන්ඩා හේමලතා මහත්මිය සෝමා උඩභාගයේ මහත්මිය මෙතනින් චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය කියන එක තමයි අපි පිළිගන්නේ තම සමහර විටක අපේ දරුවන්ට දකින්න හම්බෙයි පොත්පත්වල මේරියම් ද සේරම් කියන නම මේරියම් ද සේරම් මහත්මිය තමයි අපේ පළමු හිස් වෙස්බැඳි කාන්තාව කියලා කියන්නේ හා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය නමුත් ප්‍රසිද්ධියට පත් වෙන්නේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය කියන එක තමයි මතක් කරන්න ඕන චෙන්දා අපි 26 වෙනි ප්‍රශ්නෙට යමු චෙන්දාව හා මද්දලය වාදනය කරනු ලබන්නේ ඉන්දියානු මහා සම්ප්‍රදායන් හතර පිළිබඳව මේ වෙන විට අපේ දරුවන් ඉගෙනගෙන තියෙනවා ඒ වගේම දක්ෂින හා උත්තර වශයෙන් කොටස් දෙකකට සම්ප්‍රදායන් බෙදලා වෙන් වෙනවා ඒ අතරින් දක්ෂින ಭಾರತೀಯ නැටුම් විදියට අපි සලකන්නේ ಭರತನಾಟ್ಯಂ සඳහා කතකලි නාට්‍ය මේ දෙකෙන් චෙන්දාව හා මද්දලය චෙන්දාව කියන්නේ උරීසේ ගැට ගහගෙන උරීසේ අපේ දවුලට හා සමාන භාණ්ඩයක් ඒ උරීසේ තමයි රඳවගන්නේ ලනුව කෝටු දෙකකින් වාදනය කරනවා මේ චෙන්දාව මතක තියාගන්න පැහැදිලිවම භාවිතා කරන්නේ කතකලි නැටුම් සඳහා දකුණු ඉන්දියානු තවත් වාද්‍ය භාණ්ඩය තම මද්දලය ඒ වාද්‍ය භාණ්ඩ දෙකම භාවිතා වෙනවා කතකලි නැටුම් සඳහා අපි ಭರತನಾಟ್ಯಂ ගැන මතක් කරගමු ಭರತನಾಟ್ಯමල මෘදංගම් වාදනය වෙනවා ඒ සියලු දේවල් ගැන මතකයෙන් යන්න විශේෂයෙන් දකුණු ඉන්දියානු නැටුම් හා මහා සම්ප්‍රදායන් හතර පිළිබඳව අපේ දරුවන් හොඳට මතක් කරලා පාඩම් කරලා යන්න පුළුවන් පැහැදිලි ලකුණු උපයා ගන්න හැකි එතන මේ විදිහට ගියොත් පෑන්කේක් 27 වෙනි ප්‍රශ්නය පෑන්කේක් ස්පොන්ජ් යන ද්‍රව්‍ය භාවිතා කරනුවේ පෑන්කේක් ස්පොන්ජ් දරුවනේ පසුතල නිර්මාණ වලටය අංග රචනයටය රංග වස්ත්‍රාභරණ වලටය ආලෝකකරණයටය පෑන්කේක් හා ස්පොන්ජ් ආලෝකකරණය සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ රංග වස්ත්‍රාභරණ සඳහා වර්ණ ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ පසුතල නිර්මාණ සඳහා මේ සියුම් ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ අංග රචනය සඳහා පමණයි මෙම භාණ්ඩ අවශ්‍ය වෙන්නේ එහෙනම් උත්තරය අංග රචනය 28 වෙනි ප්‍රශ්නය කොහොඹාකාංකාරී ශාන්ති කර්මයේ එන ගායනා සහිත නර්තන අංගයක් වන්නේ ගායනා සහිත නර්තන අංගයක් වන්නේ කොහොඹාකාංකාරියේදී ගායන සහිත ගායන රහිත නාට්‍යම අවස්ථා වගේ කොටස් වලට බෙදා වෙනවා. එතකොට ගායන සහිත නර්තන අංගවලට අස්නේ මල් මඩු පුරය තෙල්මේ දුනුමා ලප්පුව මල් මඩු පුරය කියන වචනය බොහෝ දුරට අපි භාවිතා කරන්නේ මඩු පුරය කියන වචනේ මල් මඩු පුරය කියන වචනේ අපේ සම්ප්‍රදායෙන්
බහැරවෙන්න ඕන තෙල් මේ කියන වචනේ තියෙන්නේ පහතර නැටුම් සම්ප්‍රදායේ දුනුමාලම්පුව උඩරට නැටුම් සම්ප්‍රදායේ කරන අංගයක් වුණවත් ඒ සඳහා භාවිතා වෙන්නේ නැහැ ගායනය ඒකට රංගෝපකරණයක් භාවිතා කරනවා ගොක්කොල ආධාරයෙන් කරනු රංගෝපකරණයක් භාවිතා කරනවා එහෙනම් අස්නේ තමයි ඔයගොල්ලන්ගේ නිවැරදි උත්තරේ වෙන්නේ අස්නේදී අබ්දරු අහලත් ඇති අපි ගායනා කරනවා අපගේ මූනි රාජානම් කියන නාදමාලාවත් එක්ක තමයි අස්නේ නටන්නේ අස්නේ තුලින් කියවෙනවා කුවේණිය අර කතා ප්‍රවෘත්තියේ තියෙන විජය රජුරෝ පන්නලා දාන කුවේණිය කාන්තාව වේදනාවෙන් වනේ ගමන් කරන ආකාරය දුක එයා ගාව තියෙන ශෝකය තමයි අස්නේ සඳහා පසුබිම් වෙන්නේ වාදනය ගායනය සියල්ලම ඒ රසය දුක ඇති වෙන ආකාරයෙන් තමයි නිර්මාණය කළා තියෙන්නේ 29 වෙනි ප්‍රශ්නය කරදිය මුද්‍රා නාට්‍යයේ මන්නඩිරාලගේ චරිතය ඉදිරිපත් කරන්නේ මන්නඩිරාල කරදිය මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කරන්නේ නිර්මාණය කරන්නේ චිත්‍රසේන ඩයස් මහත්තයා ඒක මතක ඇති චිත්‍රසේන ඩයස් මහත්තයාගේ නිර්මාණයක් එම් නිර්මාණයේ තුලින් පීඩිත සමාජයේ තිබුණු විවිධාකාර ගැටලු ඉදිරිපත් කරන්න තමයි මේ කරදිය මුද්‍රා නාට්‍ය නිර්මාණය වෙන්නේ ඒ සඳහා උඩු රට නැටුම් බැලේ නාට්‍ය සම්ප්‍රදායේ ලක්ෂණ ඉන්දියානු නැටුම් වල ආභාෂය අරගෙන දේශීයත්වයට ගැලපෙන විදිහට තමයි චිත්‍රෙන් දයිස් මහතා මේක නිර්මාණය කරන්නේ එහෙනම් මන්නිදිරාලගේ චරිතය නිර්මාණය කරන්නේ ඉදිරිපත් කරන්නේ චිත්‍රසේන දයිස් මහත්තයාමයි එහෙනම් පිළිතුර චිත්‍රසේන දයිස් 30 වෙනි ප්‍රශ්නය පහත ඡායාරූපයේ දැක්වෙන්නේ අධ්‍යතන රූපවාහිනී නාලිකාවන්හි විකාශනය වෙන රියැලිටි වැඩසටහනක් කී කියලා තියෙනවා එතකොට මේ පින්තූර රාමුවේ තියෙන නිසා අපිට පේනවා මේක ලිටිල් ස්ටාර් වැඩසටහනක රූප පෙලක් කියලා පොඩි දරුවන් ඉන්නවා ඒ වගේම නමුත් ඔයගලන්ට පේන නිසා අපි පැහැදිලිව කියනවා ලිටිල් ස්ටාර් වැඩසටහනක රූප පෙලක් කියලා තුන්තිතේ 31 වෙනි ප්‍රශ්නය තුන්තිතේ ප්‍රචලිත රූප තාල රූප ප්‍රභේද දෙක වන්නේ තුන්තිත අපි දරුවෝ දන්නවා තිත් නිර්මාණය වෙනවා තන්තිතේ ප්‍රභේද විදියට සුළු මෙදුම් මහ කියලා දෙතිතේ ප්‍රභේද ඇති වෙනවා ඒ මිශ්‍ර වෙලා දැන් අහන්නේ තුන්තිතේ ප්‍රචලිත තාල ප්‍රභේද දෙක පළවෙනි පිළිතුරේ තියෙනවා දෙසුළු මෙදුම් තුන්තිත හා දෙස් මෙදුම් එහෙම කියන්න බෑ වැරදි තියෙනවා ඔව් ඔව් එහෙම මේ ඒක ගැලපෙන්නේ නැති පිළිතුරක් කියලා පේන්නේ පැහැදිලිවම පිළිතුර අපි කතා කරමු දෙවෙනි පිළිතුර දෙසුළු මෙදුම් මා තිත් රූපේ හා දෙසුළු මහා තිත් රූපේ ගන්න පුළුවන් අනිත් තිත් රූප මිශ්‍ර කරලා නිසා ඒවනේ උච්චාරණ කියන අපහසුතාවයක් තියෙනවා එන්සා දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් මේ උඩරට ගැටබෙරේට අයත් 32 වෙනි ප්‍රශ්නය උඩරට ගැටබෙරේට අයත් සුවිශේෂී කොටස් දෙකකි උඩරට ගැටබෙරේ වරපට කැපුම්හම සුරත් තට්ටුව කන් වරය කයිපුඩු වලල්ල ගිඟිරි වලල්ල සුරත් තට්ටුව හා බෙර පුහුළු බෙර පුහුළු අයත් වරපට අපි මේ මේ ප්‍රශ්නේ දිහා අහන්න උඩරට ගැටබෙරේට අයත් විශේෂම කොටස් දෙක ගැන අහන්නේ ඒ නිසා බෙර පුහුලක් අනිත් බෙරවල නැහැ බෙර පුහුලක් කියන්නේ බෙරේ ගැටයක් වගේ ස්වරූපයක් තියෙනවා ඒ නිසා නිවැරදි පිළිතුර විදියට අපි විශේෂම ලක්ෂණයක් වෙන්නේ සුරත් තට්ටුව හා බෙර පුහුල 33 වෙනි ප්‍රශ්නය තත් තකට තකරොන් මේ තාල් කියලා බලනකොට අපිට මේක 2 3 ඉදිරි කස්තිරමකටද 2 3 ඉදිරි අඩවුවකටද 3 4 ඉදිරි කස්තිරමකටද 2 4 ඉදිරි අඩවුවකටද කියලා අපි මතක් කරගන්න ඕන මේකේ තාල් කියලා බලනකොට තත්
තකට 1 2 1 2 3 කියන මාත්‍රා සංඛ්‍යාවක් තියෙන නිසා මේක අයිති වෙන්නේ 2යි 3ට 2යි 3ට අයිති අඩවුවක් නේ අඩවුවකට තමයි අයිති වෙන්නේ 34 වෙනි ප්‍රශ්නය මාත්‍රා 3 4 හා මාත්‍රා 2 3 තාල රූප වලට අයත් උඩරට වන්නම් මාත්‍රා 3 4 3 4ට මේ 10 හා 11 වසර දක්වා එන විට උගල ඉගෙනගෙන ඇති 3 4 9 9 යරි වන්නම් මෙහෙම ඉගෙනගෙන තියෙනවා දැන් අපි බලමු මුසලදී හා තුරංගා තුරංගා හා මුසලදී මුසලදී හා සැවුලා සැවුලා හා තුරංගා මේ ප්‍රශ්නවල හැටියට අපි මිශ්‍ර කරලා පිළිතුරු ලියන්න බෑ මාත්‍රා 3 4 කියන තාල රූපයට අයිති වන්නම මුලින්ම තෝරා ගන්න ඕන මේ ප්‍රශ්නේ හැටියට නම් මුසලදී වන්නම මිශ්‍ර තාල රූප වලට යනවා නමුත් දරුවනේ මතක් වෙනවා ඇති අපි 3 4 ට මුලින්ම තානත් තනේ නත්ත තානම් තම් දනානත් තනේ නත් කියලා ගායනා කරනවා. අන්නේ ගායනා කොටස යන්නේ 3යි 4ට. මාත්‍රා 2යි 3ට යන වන්නම තමයි තුරංගා වන්නම. මතක් කරලා බලන්න තත් තත් තනත් තනේන කියන ගායනාම වෙන්නේ 1 2 1 2 3 කියන නාදමාලාවට එහෙනම් මුසලෙදිහා තුරංගා. 35 වෙනි ප්‍රශ්නය ජෙන් තත්ත් ජෙන් තත්ත් ජෙන් තත්ත් ජෙන් තා කියන පදය අයිති වෙන කස්තිරමත්ද අඩව්වක්ද කියන එක අපි බලමු මේක අයිති වෙන්නේ 2යි 4 කියන තාල රූපයට නැත්නම් සුළු මහ කියන තාල රූපයට සුළු මහ තාල රූපයට අයත් වෙන වන්නමක් ගැන බැලුවොත් තුරංගා සැවුලා මුසලදී කියලා දෙකක්ම තියෙනවා තුරංගා වන්නම යන්නේ 2යි 3ට 2 3 තාල රූපයට මුසලදී වන්නම යන්නේ 3 4 තාල රූපයට සැවුලා වන්නම යන්නේ 2යි 4 සුළු මහ තාල රූපයට එහෙනම් නිවැරදි පිළිතුර සැවුලා වන්නම 36 වෙනි ප්‍රශ්නය උඩරට හත් පද නර්තනයේදී මුලින්ම ඉදිරිපත් කරනුමේ උඩරට හත් පද නර්තනයේදී මුලින්ම ඉදිරිපත් වෙන්නේ මොනවද කියලා බලමු දරුවනේ අපි කොහොමත් මූලිකව ඕනම ආරම්භක අවස්ථාවේදී බුලත් දීම බුලත් කියන වචනේ අපි ප්‍රමුඛතාවයේ ගන්නවා කොතල පද බුලත් පද සලු පද දුම්මල පද කියලා මේකේ තියෙනවා මතක තියාගන්න බුලත් කියන එක අපේ සිංහල සංස්කෘතියේ ප්‍රධාන කොටසක් එහෙනම් මේකේ ප්‍රධානම මේ වචනේ තමයි බුලත් පදය 37 වෙනි ප්‍රශ්නය උදාරණත්න සම්ප්‍රදාය ප්‍රවර්ධනයට දායක වූ ප්‍රවීණ ශිල්පීනි ශිල්පියකි ප්‍රවීණ ශිල්පියකි උඩරට නර්තන සම්ප්‍රදායේ කේස් ප්‍රනන්දු මහත්තයා රද්දල්ලේ පොඩි මහත්තයා නිත්තවෙල ගුණයා කලුකාගම හීන් නිලමේ රද්දල්ලේ පොඩි මහත්තයා සබරගමු සම්ප්‍රදායේ රද්දල්ලේ පොඩි මහත්තයා කියලා කියනවා පොඩි මහත්තයා කියන වචනේ මේ එතුමා හඳුන්වනවා කලුකාගම හීන් නිලමේ ගැලපෙන්නේ නැහැ කේස් ප්‍රනන්දු මහත්තයා පහතරන්නට සම්ප්‍රදායේ නිත්තවෙල ගුණයා මහත්තයා තමයි උඩරට සම්ප්‍රදායට එන්නේ ඒ මහත්තයාගේ පින්තූරයක් තමයි දරුවනේ අර 50 මුද්දරනේ මුද්දරේ නැට්ටුවා කියලා හඳුන්වන්නේ නිත්තවෙල ගුණයා මහත්තයා විශාල සේවයක් කරපු උඩරට කලාවට විශේෂ ආදරයක් කරපු පුද්ගලයා තමයි නිත්තවෙල ගුණයා මහත්තයා 38 වෙනි ප්‍රශ්නය එක් ආවර්තයක සඳස් මාත්‍රා 12ක් අඩංගු සරල බෙර පදයේ අයත් වන්නේ ඒක ප්‍රස්තාරිකට කියොත් නම් හොඳයි වගේ නම් හා හරි පුතේ අපි මතක් කරගමු තුරංගා වන්නම කියන එකට මාත්‍රා අපි බෙර පදයේ ගායනා කර දොන් ජින්ත ගත දොන්ත එතකොට 1 2 1 2 3 1 2 1 2 3 කියලා ප්‍රමාණයක් ගායනා වෙනවා. දොන් ජින් ත ගත දොන්ත. එතකොට මාත්‍රා සංඛ්‍යාව වෙන්නේ 14යි. 14යි. ඊට පස්සේ අපි බලමු සැවුලා වන්නම. සැවුලා වන්නම යන්නේ 2යි 2යි 4ට. 2යි 4 කියන්නේ සුළු මහ. සුළු මහ පිටාල් කියලා කිව්වොත් දොන්
dong ching ching kaji gata 1 2 1 2 කියලා යනකොට යනකොට 2 4 තමයි අපි ඒක උච්චාරණය කරන්නේ 2 4 ඒව දෙකක් ඒකේ වාදනය වෙනවා dong dong ching ching kaji gata dong ඒකේ තමයි මාත්‍රා සංඛ්‍යාව 12ක් ගණන් කරලා බලමු අවුගණන් ලැබෙන අපි තව පොඩ්ඩකින් ප්‍රස්තාරයක් ඔයාලට උගන්වනවා ඒ ප්‍රස්තාරෙදී මේක නිවැරදි කරලා පෙන්වන්නම් නිවැරදි පිළිතුර සැවුලා වන්නම तीस नवमी प्रश्न नेतिमाल हेडकैल अत्पोटवल अयात्वान्नी नेतिमाल हेडकैल की अपे उड्राट वेस अभी दंड विषयते कथाकर उड्राट इगनगर लमय निशा उड्रा नटूंकला इगनगर लमय निशा हेडकैल अपे कोटास्वल ने अत्पोटवल अपे कोटास्वल ने उत्तरे अभी अयंकर ओन देवल एंदुम कट्टले तेल में एंदुम कट्टले पबलु एंदुम कट्टले में केदि निवर्दि पिलुतुर वेन्ने पबलु एंदुम कट्टले हतलिय उव प्रदेशे पवत्तन सोकरी नाटके संदहा भाविते गन्ना वाद्य भांडे लंकावे सोकरी कियन नटुम नाटकय පවතින උඩරට නටු උඩරට ප්‍රදේශයේ එතකොට වන්නි ප්‍රදේශවල ඌව පළාතේ හා මේ මධ්‍යම පළාත්වල මේ නාටකයේ ව්‍යාප්තව පවතිනවා ඌවේ සොකරිවලදී භාවිතා කරන්නේ දවුල ඌවේ දවුල වන්නි පළාත්වලදී උඩැක්කිය භාවිතා කරනවා පොදුවේ සොකරි නාටකයේ ගැටබෙරය භාවිතා කරනවා හැම සම්ප්‍රදායකම එහෙනම් මතක තියාගන්න ඌවේ දී දවුල භාවිතා කරත් වන්නි ප්‍රදේශවලදී උඩැක්කිය තමයි භාවිතා කරන්නේ දරුණි අපි දැන් ප්‍රශ්න 40ක් කතා කරා මේ ඔව් විනාඩි 10ක් අපි පොඩි ලීව් එකක් ගමු අපේ අපිට දැනුම් දෙන්න ඕන කීයක් හරි ගියත් අපි දැනගත්තොත් හොඳයි නේද अभी हतलिए हरगिय प्रमाण को पुलवा दिखलो अभी मेसेज करो तेनवत कर अभी तब विना दहाई की नवत कथा करो देवेनी कोटस मे प्रश्न पत्र देवेनी कोटस अभी साकच्चा कर
හරි පුතේ අපි දෙවෙනි পেපර් එක බලමු දෙවෙනි পেපර් එකේ බලන්න දෙවෙනි পেපර් එකේ තියෙනවා පළමු ප්‍රශ්නේ අනිවාර්යයි එතකොට මේකේ තියෙනවා සම්පූර්ණයෙන් ප්‍රශ්න ප්‍රශ්න 7ක් තියෙනවා දෙවෙනි পেපර් එකේ ප්‍රශ්න 7ක් තියෙනවා ප්‍රශ්න 7ෙන් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි තවත් ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න තියෙන්නේ එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්න 10ක් ඒ ප්‍රශ්න 10ට ඕගොල්ලෝ විභාගයට ලියලා පුරුදු ඇතිනේ පුරුදුයිනේ අපි পেපර් එක දැකලා තියෙනවා අනිවාර්යයෙන්ම ඒ පළවෙනි ප්‍රශ්නට උත්තර ලියන්න ඕනේ හිස්තැන් තමයි දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න හැමදාම අහන්නේ එතකොට මේකේ තවත් ප්‍රශ්න 4කට කිව්වහම තව ප්‍රශ්න 4යි පළවෙනි ප්‍රශ්නේ ඔක්කොම ප්‍රශ්න 5යි ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ ඒත් පළවෙනි ප්‍රශ්නේ බලන්න අපි පළවෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එක රටකට මව් සමගින් යන්න රබන් මොකද්ද ගායනේ රටකට මව් සමගින් කියන එකට එන්නේ රබන් ගායනය කි දෙවෙනි එක බලන්න තාම් දොමිති ගතමය වට්ටමේ අඩව්ව කි අපි මේක මොන වට්ටමටද යොදාගන්නේ තාම් දොමිති ගත දොමි කිත කඩතක තරි කිට කියලා අපි අඩව්වක් නටනවා ඒක මොකද්ද වට්ටම කුඳාන්ත ගත දොම් වට්ටම පුතේ ඔයාලා දැන් කලින් උත්තර ලියලා ඇති නේද ඔයාලා උත්තර ලියලා ඇතිනේ කලින් එතකොට දැන් බලන්න නිමරදිද කියලා ඊළඟ ප්‍රශ්නේ තාක්කු තක්කුන් තරිකිට මෙම අඩව්ව වන්නමට අදාළ වේ මං හිතන්නේ අපි වන්නමක් නටනකොට අපි ඒකේ අඩව්වට අපි කරා මේ තාක්කු තක්කුන් තරිකිට කියන අඩව්ව තාක්කුන් තරිකිට තකුඳ තජ්ජෙන් තජෙන් තජ්ජෙන් කියලා අපි අඩව්වක් කරා එතකොට මොකද්ද ඒ අඩව්ව මේ අඩව්වත් එක්ක අපි තවත් කස්තිරමේදී එහෙම මේක 32කට යන වන්නමක් එතකොට අපි තවත් තිතකට කස්තිරම නටනකොට තවත් තිතකට අපි කරා එතකොට මේක එන්නේ මුසලඩි වන්නමට ඊළඟ හතරවෙනි එක බලන්න පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස ආචාර්ය එස් පණී භාරතයන් නර්තන කලාවේ ප්‍රවීණේකි එතකොට පණී භාරත මොන නර්තන කලාවේද උඩ රටද දැන් මෙතන නර්තන කලාවකම නර්තන කලාවේ ප්‍රවීණිත් තමයි පණී භාරතයන් කියන්නේ නමුත් මේකේ අහන්නේ අපේ උඩ රටද පහත රටද සබර්ගමුද කියලා සම්ප්‍රදායන් තුනේ මොකේද අයිති වෙන්නේ කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට පණී භාරතයන් අයිති වෙන්නේ උඩ රට නර්තන කලාවට. පස්වෙනි එක උඩ රට ගොඩසරඹයක් අවසන් කරන්නේ අදාළ නැටීමිනි. එතකොට අපි දන්නවා ගොඩසරඹ 12ක් තියෙනවා. 12 අපි ඉවර කරන අපි 6 පන්තියෙදිම ඉගෙන ගත්තා ගොඩසරඹ 12 ඉවර කරන විශේෂිත පද කොටසක් තියෙනවා කියලා. පාසරම නම් විශේෂිත පද කොටස් එකයි තියෙන්නේ පාසරම 12ටම එකයි ගොඩසරම 12ට 12ක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒතර ගොඩසරම 12 ඉවර කරනකොට හැම එකක් අවසානයේම අපි මොකද්ද නටන්නේ? කස්තිරම. ඒකට එන්නේ කස්තිරම. 6 වෙනි එක සුලක්කු නම් ද්‍රවිඩ ගැමි නැටුම සිංහල ගැමි නැටුමේදී හඳුන්වන්නේ. සුලක්කු කියන එක අපි දන්නවා සුලකු කියලා දෙයක් තියෙනවා ඒක අපි ගැමි නැටු සිංහල ගැමි නැටුමේදී නටනකොට භාවිතා කරන එක තවත් එකකදී අපි ද්‍රවිඩ වලද අපි භාවිතා කරනවා ඒ මොකද්ද කියලා දැන් මෙතන අහන්නේ සුලකු නම් ද්‍රවිඩ ගැමි නැටුම සිංහල ගැමි නැටුමේදී හඳුන්වන්නේ කුළු කුළු නැටුම කියලා තමයි හඳුන්වන්නේ ඊළඟ එක නර්තන කලාව සම්බන්ධ ලී කැටයම් බහුලව දක්නට ලැබෙන්නේ මොන දේවාරයේද කියලා අහනවා නර්තන කලාව සම්බන්ධව ලී කැටයම් අපිට බහුලව දකින්න හම්බෙන්නේ ඇම්බැක්ක දේවාලේ. ඊළඟ ප්‍රශ්නේ කතකලි නර්තනයේ දක්ෂිණ භාරතයේ ප්‍රදේශයේ ප්‍රතිවිලිතව ඇත. අපි ඕගොල්ලොන්ට කියලා තියෙනවා දක්ෂිණ භාරතයේ දැන් ඉස්සලත් මං කව උතුරේ තියෙන්නේ මොන නර්තනේද දකුණ තියෙන්නේ මොන නර්තනේද කියලා අපි කතා කරන්නේ. එතකොට මෙතනදී මලබාරය කොචින් වගේ ප්‍රදේශවල තමයි මලබාරය තමයි අපි විශේෂයෙන්ම නේද අපි උගන්වනකොට ඉගෙනගෙන අපිට හුරු කුරුදු මලබාරය මලබාරයේ ප්‍රදේශයේ තමයි මේ කතකලි නර්තනය ප්‍රචලිතව පවතින්නේ ඊළඟ එක
भरत मुनिहा नंदिकेश्वरयान विसिन रचित भारतीय ग्रंथ देखकी निरंतरेण अपि पाडम पाडम इगेन गन्नकोट अपि निरंतरेण कियनवा मे भरत मुनि नंदिकेश्वरयान समहार पेपर वल अहला तियनवा मे ग्रंथ देक दीला मे ग्रंथ देक लियपु देन्ना एक देक कियला समहार ए वगे अहला तियनवा दैन मेके अनित पत्तर अहला तियन्ने भरत मुनि नंदिकेश्वरयान रचना करपु ग्रंथ देक तमा मेतन अहन्ने ओयालाट ओया समहारट ओगोल्लोंगे पेपर एक एन्न पुलुवन මේ ග්‍රන්ථ දෙක දීලා කවුද මේක රචනා කරේ කියලා මේක මේ දෙන්න ගැන සෑම හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි මේක එතකොට බරත මුනිගේ තමයි නාට්‍ය ශාස්ත්‍රය නන්දිකේශරයන්ගේ තමයි අභිනය දර්පණය ඊළඟ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ 10 වෙනි එක දොදොන්ත තකුදොම් හා දොන්දොන් ජින් ජින් ගජ්ගත යන බෙරපද අයත් වන්නා දොදොන්ත තකුදොම් කිව්වහම අපි තාලෙ දෙනකොට දොදොන්ත තකුදොම් දොදොන්ත තකුදොම් 1 2 3 4 1 2 3 4 1 2 එතකොට අපි දන්නවා 1 2 3 4 වලට යන වන්නම මොකද්ද ඊළඟ එක බලන්න දොන් දොන් ජින් ජින් ගජි ගත දොන් දොන් ජින් ජින් ගජි ගත මේක යන්නේ दोन दोन जिंग की वहाँ में दोन दोन जिंग वन टू थ्री फोर इतना कोटे इससे लायक महातांति दरियान वान नम तमाई सिंह राज वान नम वन टू थ्री फोर यान तितरे क्या ने सुलु महावर्ते याने सेवुला वान नम हरि पुते दम बालांडो या लगे දහයෙන් කීයක් හරිද කියලා මේ 10ට ලකුණු 12ක් හම්බෙනවා. මොකද 1 ඉඳන් 9 8ට යනකම් එතන 8යි. මේ 9 වෙනි එකට 10 වෙනි එකට උත්තර දෙක ගානේ තියෙනවානේ. එතකොට ඒකට ලකුණු 2 2 4ක් හම්බෙනවා. එතකොට ලකුණු ඒ 8යි මේ 4යි ලකුණු 12යි හැම උත්තරයකටම ඒ කියන්නේ ලකුණක් තියෙනවා. මෙතන ලකුණු 12ක් හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රස්තාර ප්‍රශ්නේ. ඒකට කලින් අර මං අර පළවෙනි කොටසේ තිබ්බ නේද මැඩම් මේ පළවෙනි කොටසේ අර ප්‍රශ්න ප්‍රස්තාර ප්‍රශ්නයක් ඒක අපි බලමු කිව්වනේ කියලා දෙන්නම් කියලා සදස්මත් ප්‍රශ්නයක් ඕගොල්ලන්ට මම ඒක චුට්ටක් කියන්නම් කොහොමද ඒකේ උත්තරේ ගන්න කියලා හා එක්කාවර්තයක සදස්මස් 12ක් එක්කාවර්තයක සදස්මත් 12ක් අඩංගු සරල බෙර පදේ එතකොට දැන් මේ මේකේ උත්තර හතරක් තියෙනවා තුරගාවන්නම සැවුලාවන්නම මුසලඩි සිංහරාජ. දැන් අපි තුරගාවන්න මේ බලමු. තුරගාවන්නම මෙහෙමනේ 1 2 1 2 3. එතකොට මෙතන 1 2 කිව්වහම මෙතන 2යි මෙතන මේකේ තියෙන්නේ සරල බෙර පදයක්. ඒ කියන්නේ අලංකාර පදයක් එහෙම නෙවෙයි සරල මේ බෙර පදයක් අපි දන්න. එතකොට මේකෙදි මේක තුරගාවන්නේ මේ 1 2 1 2 3 1 2 1 2 3. එතකොට මේකේ තියෙනවා 3යි 2යි 5යි ඒ වගේ දෙකක් තියෙනවා. මේකේ තියෙන්නේ 10යි. එතකොට සැවුලාවන්නේ මේ අපි බලමු. සැවුලාවන්නේ මේ 1 2 1 2 3 4 සැවුලාවන්නේ මේ 1 2 1 2 3 4 1 2 1 2 3 4 එතකොට මෙතන 2යි මෙතන 4යි 6යි ඒ වගේම තවත් දෙකක් තියෙනවා ඒ කියන්නේ මේක 12යි ඊළඟට බලන්න මුසලඩි වන්නමේ ඉන්නේ මොකද්ද 1 2 3 1 2 3 4 මෙතනත් 1 2 3 1 2 3 එතකොට මෙතන 3යි මෙතන 4යි 7යි ඒ වගේ දෙකක් එකතු වුනහම 14යි ඊළඟ එක සිංහරාජ වන්නමේ අපි දන්නවා 1 2 3 4 1 2 3 4 ඔක්කොම 4නේ ඒතර 4 ඒවා 4ක් 16යි 16යි එතකොට මෙතන උත්තරේ එන්නේ බලන්න අහන්නේ අපිට 12නේ මේ තියෙන්නේ 12 එන්නේ මොන වන්නමේද සැවුලා වන්නම දැන් තේරෙන්න තියෙන්නේ ඔයගොල්ලෝ තිත අපි තිත ලියපුවාම අපි දෙසරයක් ලියනවා ඒ දෙසරේ එන ප්‍රමාණය දැන් මෙතන 2යි 3යි 5යි ඒ වගේ දෙකක් තියෙන හින්දා 10යි මෙතන 6යි
उत्तरे सेवला බලන්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ දෝන් ජින්ජින් තකර දොන් දොන් තක යන බෙරපදයේ අදාළ තිතර ප්‍රස්ථාර කරන්න අපි දැන් මේකේ හොයාගන්න ඕනේ තිත මොකක්ද කියලා දෝන් ජින්ජින් තකර දොන් තක කියලා කිව්වහම අපි තාලේ තියලා බලන්න ඕනේ ඉතල තිත අපි හොයාගන්න ඕනේ ප්‍රස්ථාර කරන්න. එතකොට දෝන් ජින්ජින් තකට දොන් තක දෝන් එතකොට තුනක් යනවා දෝන් කිව්වහම තුනයි जिं जिं इतना हतरा के मान जिं जिं हतराई ताकट दोन ताक इतो कर मेक इन्ने वन टू थ्री वन टू थ्री फोर मैं बालन वन टू थ्री वन टू थ्री फोर वन टू थ्री वन टू थ्री फोर मेक आप मेक ती देखा निशा आप हेम मेक ती अभी उद संज्ञा दांडो संज्ञा टीक इतकोटे ती ते ती ते दोन जिन जिन तकट दोन तक निहाने इतकोटे मेन दोन जिन जिन ताकट दोन ताक उन्नोहुमा ये बेर पदे प्रस्तार करांड ओने ईलंगट अपिंग अहनवा मात्रा हतर हतर तानी तितर ग्रहपांति कविया मात्रा देंगती मात्र उगोलो मुखाद्य प्रस्तार करला ती इन्नी केला देंग अपिट बालांड विदि हक ने एक कविया कुतरा ප්‍රස්ථාරය කියලා දෙන්නම් පුතේ අපි දැන් මෙතන බලමු අපි හැමෝම සිලබස් එකේ තියෙන එකක් අපි ඉගෙනගෙන තියෙනවා ඉන්ද්‍ර දිශාවට කවිය නේද හතරෙන් හතරෙන් ග්‍රහපන්ති කවිය ඒතර අපි ඉන්ද්‍ර දිශාවට කියනකොට විදි දෙකක් දෙකකට අපි කියනවා එකක් තමයි ඔය තාලේ තියෙන තමයි පටන් ගත්තේ ඔන්න බලන්න මේ ඉන්ද්‍ර දිශාවට මේ ඉන්ද්‍ර දිශාවට हरिद पलाक में इंद्र इंद्र दिशावट इबुल विमानेट हिरु देवी आदिपति वन्ने ओक तमा एक ताले अनिताले तमाई इंद्र दिशावट इबुल विमानेट हिरु देवी आदिपति वन्ने तेरुना द इतकोड हतरें हतरट तमाई देखम पोडी पोडी वेनस्कान तेरुवा में गायने इंद्र दिशावट इबुल विमानेट हिरु देवी आदिपति वन्ने अरे बालम को प्रस्तार कला ताल देखा तो मैं प्रस्तार कला बालमो मेक तानि तिताक निसा मेक तेई वितराय मेके ताल संज्ञावयानि तेई वितराय मेके ताल संज्ञाव तेई वितराय एक अपि लकुनु करन्न ओनि देन बलन्न मे
ताले तेरा तमा आपी में का पटांगा नहीं तो कोटे इंद्रदी साबट इमुल्वी मानेट हम वेलावे में ताले तिया 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 खबी प्रस्तार करन डोन बालांदे इंद्रदी सावटे एक बार अंदर की हम बार ताल दिया इंद्रदी सावट इबुल्वी मानेट हिरुदेवी आदिपति वन्ने हरिद अभी टाइम बाल ईलांग लिया गंड देना पड़ी बेलावा लिया गंड पुते इट पास आप ईलांग क्रम में बालम मकानंग ඊළඟ ක්‍රමය අපි බලමු මේක බලන්න මේක ගායනා කරනකොට ඒත් හතරෙන් හතරටමයි ඉන්ද්‍රදී සාවට ඉඹුල් විමානේට හිරු දේවි ආදිපති වන්නේ දැන් ඔයාලට මේ හත් දෙකම වෙනස තේරෙන්න ඇති නේද මේකත් ලියා ගන්න පුතේ
හරි ඊළඟට අපි බලමු මේකේ අඩව්ව අහලා තියෙනව නේද අඩව්වක් අපෙන් අහලා තියෙන අඩව්ව බලන්න මුසලඩිවන්නේ මේ කස්තිරම අහන්නේ ඔන්න අමාරුම එකක් මුසලඩිවන්නේ මේ කස්තිරම සම්පූර්ණයෙන් ප්‍රස්ථාර කරන්න. එතකොට අපි දන්නා මුසලඩිවන්නේ මේ කස්තිරම මුසලඩිවන්නම 32කට නටන්නේ. එතකොට මුසලඩිවන්නේ කස්තිරම තියෙනවා 32කටම කස්තිරම් මේකෙ දිගට යනවා. එතකොට අපි බලමු මුසලඩිවන්නේ මේ කස්තිරම මොකද? රුන්ද ගජි තක් තක්කට කුන්දත් ඔයාලා මේකෙදි ඉස්සලම් තිත හොයාගන්න ඕනේ තිත හොයාගත්තේ නැත්නම් මොනවා ප්‍රස්ථාර කරත් වැඩක් නැහැ සම්පූර්ණයෙන් ප්‍රස්ථාරي වැරදි වෙනවා එහෙනම් ඉස්සලම් අපි මේකෙ තිත මොකද්ද මුසලඩිවන්නේ මේ 32 මැදුම් මහයි අනිත් එක මැදුම් තනි තිත එතකොට මැදුම් මහේ එක මොකද්ද කස්තිරම රුන්ද ගජිත් තක් තක්කට කුන්දත් තක් ගජිත් තක් තක්කට කුන්දත් රුන්දගා ජින්ජින් රුන්දගා ජින්ජින් රුන්දගා ජිත්තක තකට කුන්දත් තක්ක ජිත්තක තකට කුන්දත් අපි වෙනදට වගේ තක්ක ජින්තක තකට කුන්දත් දෝන්තා කියලා ඉවර කරන්නේ නැහැ මොකද අනිත්‍යද පටන් ගන්න ඊළඟට අනිත්‍යද පටන් ගන්නවා එතකොට අපි මේක බලමු මේක 1 2 3 1 2 3 4 නේ බලන්න 1 2 3 1 2 3 4 මේක 1 2 3 1 2 3 4 මේක එතකොට එන්නේ තිත් තේයි තිත් තේ ඊට පස්සේ රුන්ද ගජි තක තකට කුන්දත් මේ රුන්ද ගජි තක මේ වෙනකොට 11 අයට දැන් මේක පුළුවන් වෙන්න ඕනේ. තක්ක ජිත්තක්ක රුන්දගා ජින්ජින් රුන්දගා ජින්ජින් රුන්දගා ජිත්තක තකට කුන්ද තග්ගජිත්තක තකට කුන්ද ඔච්චරයි රුන්දගජිත් තක තකට කුන්දත් තක්ක ජිත්තක තකට කුන්දත් රුන්දග ජින්ජින් රුන්දග ජින්ජින් රුන්දග ජිත්තක තකට කුන්දත් තක්ක ජිත්
තක්ක තක්කට කුන්දත් ඊට පස්සේ මේකේ ඉතුරු ටික පටන් ගන්න මැදුම් තන්ති ඉතර පුතේ දැන් මේකේ මැදුම් තන්ති තේ කොටස ඉවර වුණාම ආපහු වෙන්නේ රුඳ ගජිත්තක තකට කුන්දත් මේ ටිකමයි තක් ගජින්තක තකට කුන්දත් රුඳ ගජිත්තක තකට කුන්දත් එතකොට මේ දෙක නෑ දෝන්තා වලින් ඉවර වෙනවා අන්තිම කොටස ආපහු මේක ඉතින් දැන් මේක මට ආපහු දිනනකොට ඔයගොල්ලන් කාලය අපරාධනේ ඉතින් මම දෙවෙනි කොටස දිනන ප්‍රස්තාර කරන්න අන්තිම කොටසත් එන්නේ මතක තියාගන්න මේ තුනම ඇවිල්ලා මේ තුනම ඇවිල්ලා මෙතෙන්ට දෝන්තා එනවා දෝ තాయనම අන්තිම ටිකට ඒක මම මේ දෙවෙනි කොටසෙන් පස්සේ මේ තුනම තමයි කිව්වහම ඔයගොල්ලන්ට දැන් මතක් වෙන්න ඕනේ මේක තමයි ඉස්සලා කිව්වේ කියලා මේ තුනම ඇවිල්ලා දෝන් තායින්නේ පල්ලෙහාට මුසල අඩිවන්නේ මේ 32 නිසා මේ මැද ටික ඊළඟට මැදුම් තන්ති දෙතර යන ටික एक मेतन तेईतेनेता आज जिन ताता जिन कुंदे कुंदे මේ වගේ ඒවා ජින් තාත්තා ජින් කුඳ කුඳ ජින් තාත්තා ජින් කුඳ කුඳ ජින් තාත්තා ජින් කුඳ කුඳ ඒ වගේ දෙකක් එනවා මෙතෙන්ට මෙතෙන්ට මේ වගේ දෙකක් එනවා ඊට පස්සේ ජින් තාත්තා ජින් කුඳ කුඳ දෙකයි මේවාගේ එකක් ඇවිල්ලා ඉස්සලම මං කිව්වනේ රුඳ ගජිත්තක මේක මැදට එන්නේ ඉස්සලම මැදුම් මහට ගියා ඊටසේ මෙන්න මැදුම් තන්ති දෙක ඊට පස්සේ ආපහු රුඳ ගජිත්තක තකට කුන්දත් තක් ගජිත්තක තකට කුන්දත් රුඳ ගජිත්තක තකට කුන්දත් අර උඩ මං කිව්වේ තුන ඇවිල්ලා ඊට පස්සේ දෝන් ත ඔන්න ඔය විදිහ තමයි ඒ ප්‍රස්තාරය යන්නේ හරි නේද ඒකට සෑහෙන කාලයක් ගියා අපි ඊළඟ ප්‍රශ්නේ බලමු ඊළඟට තියෙන්නේ කෙටි සටහන් ලියන්න බලන්න කෙටි සටහන් ලියන්න තියෙන පළවෙනි එක අංග රචනේ අංග රචනේ අංග රචනේ කියුවහම මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා අංග රචනේ කියලා අපි ඉගෙන ගත්තා අපි භාවිතා කරනවා අපේ අපි කියමු මේකප් කරනවා අපි කියන්නේ එහෙමනේ මේකප් කරනවා කියලා කියන්නේ ඒකෙදී අපි භාවිතා කරන දේවල් භාවිතර ගන්න දේවල් තමයි මේ අංග රචනය කියන එක ඔයාලා මේ කෙටි සටහන ලියනවා නම් එන්න ඕනේ දේවල් ටික මම පොයින්ට් විදිහට දෙන්නම් පුතේ නැත්තම් වෙලාව අපිට හම්බ වෙලා දෙන පොඩි වෙලාවක් ඔයාලට අංග රචනය කියන එකට ඔයාලා ලියනවා නම් මෙන්න මේවා ටික තමයි එන්න ඕනේ එකක් තමයි අංග රචනය කියන එක හඳුන්වනවා අපි පන්තියේදී ඉගෙනගෙන තියෙනවානේ පන්තියේදී ඉගෙනගෙන තියෙනවා අංග රචනය කියන එක ගැන නෝට් එකක් ඔයගොල්ලන්ට දීලා ඇති ඔයගොල්ලෝ පාඩම් කරලා ඇති ඒකේ හැබැයි එන්න ඕනේ ඔයාලට හිතන හිතන දේවල් ලියවත් ලකුණු හම්බ වෙන්න මෙන්න මේ ටික යටතේ තමයි ලියන්න ඕනේ අංග රචනය යන්න හඳුන්වන්න ඕන ඉස්සලාම ඊට පස්සේ අංග රංගනය නර්තන අංග සඳහා භාවිතා කරන බව අපි රංගපානකොට නර්තනය කරනකොට මේවා භාවිතා කරනවා කියලා තියෙන්නත් ඕනේ ඊළඟට අංග රචනයේදී භාවිතර ගන්න ද්‍රව්‍ය ද්‍රව්‍ය ගොඩාක් තියෙනවා මේකෙදී භාවිතා කරන ඒ මොනවද කියලා උගල ලියලා තියෙන්න ඕනේ ඊළඟට ශිල්ප ක්‍රමයේ වැදගත්කම මේක අපිට ඉගෙනගෙන තියෙන වැදගත්කම අපි තියලා තියන්න ඕනේ ඊළඟ එක තමයි සාරම්භ අභ්‍යාස
සරඹ අභ්‍යාස කියන පාඩම අපි ලියනවා නම් ඕගොල්ලෝ ලියනවා නම් අපි ඒක ලියනොත් නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයටම පොදු නාමයක් බව. එතකොට මේ සරඹ කියන එක උඩ රටක් තියෙනවා පහත රටක් තියෙනවා සබරගමුත් තියෙනවා මේ සම්ප්‍රදායන් තුනේම මේක භාවිතා කරනවා කියලා සරඹ අභ්‍යාස ගැන කියන්න ඕනේ. ඊළඟට සරඹ නිවැරදිව අනුගමනය කරමින් අභ්‍යාස කළ යුතු බව. අපි නර්තන සම්ප්‍රදායන් තුනේම සරඹ තියෙනවා. හැමදේම නටන්න කලින් ආධුනික නර්තන ශිල්පියෙක් විසින් මේ සරඹ අභ්‍යාස කරන්න ඕනේ කියන එක ලියලා තියෙන්න ඕනේ. ඊළඟට ලය ත්‍රිවිධ ලයටම මේක අභ්‍යාස කරන්න ඕනේ. අපි එතකොට තමයි අපිට ප්‍රගුණ කරන්න පුළුවන් නර්තන විෂය. සරඹ අභ්‍යාස ටික ලය තුනටම ප්‍රගුණ කරන්න ඕනේ. ඊළඟට පාදයි හස්ත චලන නිවැරදිව හසුරුවන්න ඉගෙන ගන්න මේ සරඹ අභ්‍යාස වලින්. එතකොට මේ පංචාංගයම මේ චලන අභ්‍යාස වල වැදගත්කම මේ සරඹ අභ්‍යාස කරන එකෙන් වැදගත් වෙනවා කියන එක ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ. ඊළඟට සුරල්, පැනීම්, කැරකීම්, පද පෑගීම වගේ දේවල් මේ සරඹ වලදී වැදගත් වෙනවා කියන එක ලියලා තියෙන්න ඕනේ. ඊළඟට ගැමි නාටක ඊළඟ මාතෘකාව උඩරට පහතරට සම්ප්‍රදායන් ගැමි නාටක තියෙනවා කියලා ගැමි නාටක කියන පාඩම ඔයගොල්ලෝ දන්නවා. උඩරට පහතරට තියෙන්නේ මොනවද ඒ ගැමි නාටක කියන එක දන්නවනේ. සොකරිකෝලම් ඒ ටික ඒක දන්නවා. ඒවා නම් කරන්න ඕනේ. ඊළඟට එක් එක් ගැමි නාටකේ කතා ප්‍රවෘත්ති දෙකක් තියෙනවා. ඒ කතා ප්‍රවෘත්ති කෙටියෙන් ලියන්න ඕනේ. මේ කෙටි සටහනන්නේ කෙටියෙන් කතා ප්‍රවෘත්ති දෙක ලියන්න ඕනේ. ඊළඟට ප්‍රචලිත ප්‍රදේශ ලියන්න ඕනේ. අතීතේ හා වර්තමානයේ පවත්වන අරමුණු ලියන්න ඕනේ. නර්තනාංග ගායන වාදන චරිත රංග මඩල ගැන විස්තරයක් තියෙනුන බොහෝම කෙටියෙන් මේ ටික ලියලා තියෙන්න ඕනි. ඊළඟට ගැමි නැටුම් විවිධ ජාති ආගම් ආදී සංස්කෘතීන් අනුව ප්‍රචලිත කලාංගයක් බව. ගැමි නැටුම් කියන්නේ හැම සංස්කෘතියකම තියෙන දෙයක් කියන එක කියන්න ඕනි. අනිත් එක තමයි ගැමි නැටුම් නිර්මාණය වෙලා තියෙන ගැමියන් විසින්. ගැමියන් කොහොමද මේක නිර්මාණය වෙලා දෙන්නේ? ඉස්සර තිබ්බ ජීවන වෘත්තින් එක්ක හැම ගැමි නැටුමක්ම නිර්මාණය වෙලා තියෙනවා කියන එක ඕගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ. ඊළඟට ඒ ජීවන වෘත්තියේ ආගමික පසුබිම ඒවත් ලියන්න ඕනේ. මේක කොහොමද පාළුව තනිකම නැති කරගන්න තමයි අපි මේ ජන කවි ලියලා තියෙන්නේ. ඒ හා සම්බන්ධ තමයි ජන නැටුම් ඇති වුණේ කියන එක ලියලා තියෙන්න ඕනේ. ඊළඟට තමයි සරල ඇඳුම් පැළඳුම් සරල උපකරණ තමයි අපි මේකෙදි භාවිතා කරන්නේ. ද්‍රවිඩ ජනයා අතරත් මේක ප්‍රචලිතව තියෙනවා කියන එකත් තියන්න ඕනේ. උදාහරණ ඔයගොල්ලෝ දන්නවා. ඒ උදාහරණත් ලියලා මේක කරන්න ඕනේ. හරි පුතේ, එහෙනම් දැන් අපි දෙවෙනි කොටසේ ප්‍රශ්න තුනක් කතා කරා. ඉතුරු ටික කතා කරන්න ඊතාංජලි මැඩම් ඔයගොල්ලන්ට කතා කරයි. තවත් දවසක අපි මේ වගේ පේපර් එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්. හොඳයි පුතේ, මේ වෙනතුරු ප්‍රශ්න තුනක් ප්‍රශ්න පත්‍රයේ කතා කරා. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා කොහොමද උත්තර ලියන්නේ කියලා. කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ ගායන සහිත රහිත නර්තන අංග දෙක බැගින් නම් කරන්න. නර්තන අංග දෙක බැගින් නම් කරන්න. ඒක බැගින් නම් කරන්න කියලා තියෙන්නේ. හරි, කොහොඹාකංකාරී මම මීට පෙරත් කිව්ව ධර්මනේ, ගායන සහිත, ගායන රහිත, වාදන අවස්ථා, නාට්‍යම අවස්ථා වගේ විවිධ කොටස් වලට බෙදලා තියෙන ශාන්ති කර්මයක්. මේ ශාන්ති කර්මයේ ගායන රහිත නර්තන අංග, ගායන රහිත නර්තන අංග කියනකොට සමහර විට දන්නවත් ඇති පද විශේෂ විතරයි. පද විශේෂ විතරයි. මේ පද විශේෂ වලදී ගායනා කරන්නේ පද ටිකට අදාළව බෙර වාදනය කරනවා, රංගනේ යෙදෙනවා. යක් කැණුම, ආවැන්දුම, දුනුමාලප්පු වගේ
නර්තන අංග තමයි ගායන රහිත යක් කැණුමේ තක්ක ජින් ජින් කුකු තක්ක ජින් ජින් කුන් කියන රංගනේ විතරයි කරන්නේ ඒකට ගායනයක් යොදාගන්නේ නැහැ ආවෙන්දුමත් ඒ වාගේ තරිකිට කුකු නම් තරිකිට ඔය වාගේ වද විශේෂ පද තමයි වාදනයේ ඒකට අනුකූලව චලන ඉදිරිපත් කරනවා ගායන සහිත නර්තන අංග ගායන සහිත අලංකාර නර්තන අංග කොහොඹා කංකාරී අන්තර්ගත වෙලා තියෙනවා අස්නේ කොහොඹා හැල්ල මඩුපුරය මම ඒ කොටස් දෙකත් ගායනා කරලා පෙන්වන්නම් අස්නේ අපේ දරුව අහලා තියෙනවා කොහොඹා හැල්ලෙන් කියවෙන්නේ කොහොඹා දෙවියන්ගේ උපත් කතාව ඒකේ ගායන කොටසක් මම කියන්නම් හැරිය වේත පෙමි නෙනලේද කියන ගායන නාදමාලාව තමයි වෙන්නේ අලංකාර නාදමාලා ඊට පස්සේ මල් මඩුපුරය මල්හත් පදේ කියන පද විශේෂ ඒ වගේදිත් අලංකාර නාදමාලා රාශියකට ගායනා සිද්ධ වෙනවා රජ කුලයට මොන මලද බමුණු කුලට මොන මලද ඒ වගේ ඔය උත්තර දෙන කවි ප්‍රශ්න අහන කවි ඒ වගේ විශේෂ කවි විශේෂත් එක්ක අලංකාර නාදමාලා කවි විශේෂ තියෙනවා එහෙනම් ගායන සහිත හා රහිත කොටස් නම් කරන්න කිව්වම නම් කරන්න එතනින් එහාට ඒක විස්තර කරන්න කියලා නැත්තම් විස්තර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ දෙවලුමඩු අපි ඒකේ දෙවෙනි කොටසට යන් දෙවලුමඩු ශාන්ති කර්මයේ නාට්‍යමය අවස්ථාවක් නම් කරන්න නාට්‍යමය අවස්ථාව දෙවලුමඩු ශාන්ති කර්මය හා සබරගමු පහන් මඩු ශාන්ති කර්මය එකම සමාන ලක්ෂණ වලින් යන ශාන්ති කර්මයක් මේ ශාන්ති කර්ම දෙකේ නර්තන ගායන නාට්‍යම අවස්ථා බොහොම සමානයි නමුත් අර සාම්ප්‍රදාය අනුව අංග චලන වල නාදමාලා වල යම් යම් වෙනස්කම් තියෙනවා ඒ එන නාට්‍යම අවස්ථා තමයි මේ දෙකටම අයිති වෙනවා අඹ විදමන දෙවොල් ගොඩ බැසීම ඇත් බන්ධනය මී බන්ධනය මරා ඉපැද්දීම වගේ කතා ප්‍රවෘත්ති මේ කතා ප්‍රවෘත්ති වලදී දැන් කියන්නේ එකක් නම් කරන්න කියලා එකක් නම් කරපුවම අපි හිතමු දෙවොල් ගොඩ බැසීම නම් කරා කියලා. දෙවොල් ගොඩ බැසීම නම් කරලා ඒක හඳුන්වලා දෙන්න ඕන. හඳුන්වනකොට ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති සේර්මාන් කතාව හා බැඳුණු කතා ප්‍රවෘත්තියනේ. දෙවොල් මඩුවේ සේර්මාන් කතා ප්‍රවෘත්තිය. මේ සේර්මාන් කතා ප්‍රවෘත්තියේදී ලංකාවට ඉන්දියාව සිට එන ගොඩ බසින අවස්ථාවක් ගැන කියලා දෙනවා. මේ කියලා දෙන අවස්ථාවේ නැව් නැගලා මූදු තරණය කරගෙන ලංකා සීනිගමින් ගොඩ බහිනවා කියලා කතා ප්‍රවෘත්තියේදී එන සිද්ධි මාලාව තමයි මේ දෙවොල් ගොඩ බැසීම කෙනි කියන එකේ නිරූපණය වෙන්නේ. නිරූපණය කරනකොට දැන් ඉන්දියානු පිරිසක්නේ ඒගොල්ලන් දන්නේ නැහැ සිංහල බස උච්චාරණය කරන්න. සිංහල බස උච්චාරණය කරනකොට වෙන අකර තැබ්බ විහිළු තහළු හාස්‍ය උත්පාදනය කරන අයුරින් දෙබස් භාවිතා කරමින් මේ දෙවොල් ගොඩ බැසීම කියන අංගය ඉදිරිපත් කරනවා. ඒකෙදි බෙරවාදකයා හා ශිල්පියා නැත්නම් ශිල්පියා අතර දෙබස් හා සංවාද ඇති වෙනවා. මේ සංවාදවල අර වචන සිංහල වචන කතා කරගන්න බැරි නිසා කියර ලේලි බදාගෙන පීනගෙන පීනගෙන ආවා කියන වගේ වාක්‍ය ලේලි බදාගෙන හූ රගන ආවා ඒ වගේ මේ භාෂා හාස්‍ය උත්පාදනය වෙන භාෂා ශෛලියකින් මේ දෙබස්සා සංවාද දෙවොල් ගොඩ බැසීම කියන එකේ තිබ්බා මේ වගේ දරුවනි තමන්ට හැකි තමන්ට පුළුවන් විදිහට කොටස් දෙකක් විතර මතකේ තියාගන්න එය ප්‍රමාණවත් වෙයි අපි ගමු ඊනඟ ප්‍රශ්නේ අපි කාල වේලාව නිසා මම ටිකක් කෙටියෙන් යන්නේ පහන් මඩු ශාන්ති කර්මයේ භාවිතා වන අවනද්ද වාදී භාණ්ඩ නම් කර එය සංනිවේදන කාර්ය සඳහා යොදාගෙන ඇති අයුරු විමසන්න කියලා කියන්නේ පහන් මඩු ශාන්ති කර්මයේ කිව්වම සබරගමු නැටුම් සම්ප්‍රදාය සබරගමු නැටුම් සම්ප්‍රදායේ දවුල අපේ පන්සල් වල විවිධ පුද පූජා අවස්ථා වල වාදනය කරන දවුල සබරගමුවේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයි හැබැයි ඒ දවුලේ නාද මාලාව හඬ හඬ නිෂ්පාදනය හරි සියුම් අපේ පන්සලේ වාදනය කරන දවුලට වඩා හරි සියුම් ආකාරයක් දවුල් සබරගමු දවුල් වාදනයේදී දකින්න තියෙනවා
එතකොට මේ සම්නිවේදන කාර්ය සඳහා යොදාගත්තෙත් මෙම වාද්‍ය භාණ්ඩේම තමයි ඒක අනබෙර භාවිතා විදිහට භාවිතා කර අතීතේ රජතුමාගේ පණිවිඩ ගෙනියන්නේ ඔගලන් අහලා ඇති ඊට පස්සේ මලබෙර විදිහට භාවිතා කරනවා ඊට පස්සේ ඒ ඒ සම්නිවේදන කාර්ය සඳහා යොදා ගන්නකොට අවශ්‍ය කරුණු ටික පොයින්ට්ස් විදිහට ඔයගොල්ලන් නැත්තම් කරුණු විදිහට දක්වන්න ප්‍රශ්නයක් ලියනකොට හැම වෙලාවෙම ලොකු කරුණු වලට යන්න එපා ලොකු ඡේද ලියන්න එපා දැන් වාද්‍ය භාණ්ඩේ නම් කරා අවශ්‍ය කාර්ය මොකද්ද ඒ ටික නම් කරලා ඔයගලගේ ප්‍රශ්නේ සම්පූර්ණ කරන්න විශේෂයෙන්ම බලන ප්‍රශ්න පත්‍රේ බලනකොට පිළිතුරු නිවැරදිව පැහැදිලිව කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඒ කෙටියෙන් ඉදිරිපත් කිරීමේ ලකුණු උපයා ගැනීම හැකියාවත් වැඩි. හරි. අපි ඊනකට බලමු කොලම් 5 වෙනි ප්‍රශ්නේ පෙරලා ගන්න. කොලම් නාටකය ගැන තමයි අහන්නේ. කොලම් කියන ගැමි නාටකය. කොලම් කියන ගැමි නාටකය. ගැමි නැටුම් නෙවෙයි ගැමි නාටකය කියන වචනේ මතක තියාගන්න ඕන දෙයක් නාටකය නාටකය කියනකොට නාට්‍යමය ස්වරූපයෙන් යම් කිසි සිද්ධියක් අනුරූපණ මාධ්‍යයෙන් කියන්නේ මාත්මේ අනුරූපණ කර කර තමයි පෙන්වන්නේ ඒ අනුරූපණ මාධ්‍යයෙන් තමයි චරිත නිරූපණය වෙනවා සිද්ධියක් තියෙනවා කවි ගායනා ඇතුළත් වෙන අංග තමයි නාට්‍ය නාටක විදියට ගන්න ගැමි වහරේ තමයි නාටකය කියලා කියදාගන්නේ ගැමි වහරේ නාටක විතර මේවා යොදා ගන්නවා. කොලම් ගැමි නාටකය ලංකාවේ ගැමි නාටක මම පොඩ්ඩක් කියලා දෙන්නම් දරුවනේ. කොලම් ගැන්නමන ගැමි නාටකයට අමතරව ලංකාවේ ගැමි නාටක තව තුනක් තියෙනවා. ඒතකොට ගැමි නාටක ඔක්කොම හතරයි. කොලම්, සොකරි, නාඩගම් හා රූකඩ. නාඩගම් හා රූකඩ කියන නාටකය නාටක විශේෂ වර්තමානයේ සමාජයෙන් ඈත්තට ගිහිලා තියෙනවා. වැඩි දකින්න අපිට ලැබෙන්නේ නැහැ බොහොම අහම්බෙන් තමයි රූකඩහා නාටකම් කියන વિષය දකින්. ඒ අතරින් කොලම් ගෙමි නාටකය පහතර නැටුම් සම්ප්‍රදායයට නැත්නම් පහතර ප්‍රදේශයට සීමා වුණු නාටකයක්. මේ නාටකය පැවැත්වීමේ අරමුණ කොලම් නාටකයේ පැවැත්වීමේ අරමුණ තමයි සමාද සමාජයේ පුතේ දැන් ලම් මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ කාලවකවානුවේ තිබුණු ක්‍රම තමයි මේ යොදාගෙන තිරේක නිසා ඒගොල්ලන් අහිංසක විදිහට තමන්ගේ අදහස සමාජයට ගෙනහැර දක්වනවා නාට්‍යමය ස්වරූපයෙන් දෙබස් හා සංවාද වලින් මේකනේ පේපර් එකේ හරි නේද මේ කරන එක නේද හා කොලම් ගැමි නාටකයේ පවත්වන්නේ විනෝදාස්වාදයේ සඳහා අතීතේ නම් පූජාර්ථයේ තමයි බොහෝ දුරට භාවිතා වුණේ අතීතේ භාවිතා කරනවා පූජාර්ථය සස්ක්‍රීකත්වය විනෝදාස්වාදය සමාජ විවරණය හා සමාජ ශෝධන ක්‍රියාවලීන් සඳහා අතීතේ වර්තමානයේ වෙනකොට මේක වෙනස් වෙනවා දැන් අපි විනෝදාස්වාදය තමයි අපේ ප්‍රමුඛතාවය අපි දැන් ඉගෙන ගන්නෙ බලන්නේ ඒක සතුටක් විඳින්න. එතකොට ඒක විනෝදාස්වාදය. ඊට අමතරව මේ කොලම් ගැමි නාටකය යම් යම් ස්ථානවල පාසල්වල විශ්වවිද්‍යාලවල විශේෂ සංස්කෘත මධ්‍යස්ථානවල මේක ගෙනල්ලා පෙන්නනවා. ඒකට හේතුව තමයි අධ්‍යාපන කාර්ය සඳහා තම අවශ්‍යතා ඉටු කරගන්න දරුවන් වෙනුවෙන් පරීක්ෂණ කරන පුද්ගලයන් වෙනුවෙන් මේ කොලම් නාටකය වර්තමානයේ යොදා ගන්නවා. ඒකෙන් ස්නාටකයේ සංරක්ෂණය කිරීමේත් අරමුණුත් තියෙනවා. එහෙනම් අරමුණු ක්‍රම දෙකක් තියෙනවා. අතීතයේ පූජාර්ථයේ ශස්ත්‍රීයකත්වයේ විනෝදාස්වාදයේ සමාජ විවරණේ හා ඡෝදනයේ කියන කාරණේ සඳහා මේක යොදාගත්තා. වර්තමානයේ වෙනකොට විනෝදාස්වාදයේ හා අධ්‍යාපනික අවශ්‍යතා සඳහා මෙම නාටකය පවත්වනවා. අපි ඊනක කොටසට යමු. උඩරට ගැමි නාටකයේ එන ස්ත්‍රී චරිතයක් නම් කර ඒ සඳහා යොදාගත් කවි දෙකක්. ස්ත්‍රී උඩරට ගැමි නාටකයේ දැම්ම ඉස්සලා කිව්වනේ සොකරි, කොලම්, නාඩගම්, රූකඩ කියලා. දැන් සොකරි කියන නාටක විශේෂය තියෙන්නේ උඩරට ප්‍රදේශයේ වන්නි පළාත්වල, ඌව පළාත්වල ව්‍යාප්ත වෙලා තියෙනවා. මේකේ ප්‍රධානම චරිතය තමයි සොකරි.
සොකරි කියන චරිතය. සොකරිය කියන ගැහණු චරිතය රඟපාන්නේ පිරිමි පක්ෂයේ විසින්. කිසිම නාටකයක ශාන්ති කර්මයක ස්ත්‍රී චරිත කාන්තාවන් විසින් රඟ දක්වන්නේ නැහැ. දැන් සොකරි නාටකයටත් ඒක සාමාන්‍යයි. ස්ත්‍රී චරිතේ රඟ දක්වන්නේ පිරිමි පක්ෂය සොකරි කියන චරිතය. සොකරි චරිතයේදී මේ කොලම් සොකරි නාටකීය ස්වරූපයේ තමයි චරිත හඳුන්වා දීමේ ගායක කණ්ඩායමක් ඉන්නවා. පොතේ ගුරු හා වාදක කණ්ඩායම, ගායක කණ්ඩායම. පොතේ ගුරු එක පදයක් කියනවා නම් ගායක කණ්ඩායම ඒ පදේ නැවත ගායනා කරනවා. මේ විදිහට කෙටි කවි, අනාගතාත්මක කවි හා ආගතාත්මක කවි යොදාගෙන චරිත සභාගත කරනවා. සභාවට පෙන්වලා දෙනවා. මෙන්න මේ ඉන්නේ සොකරි. සොකරි එතකොට එන කවි පද දෙකක් තමයි ලියන්න කියන්නේ. දරුවනි කවි පාඩම් කරගන්න මම එක කවි පදයක් මතක් කරන්නම්. ඕගලන්ට පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් මට හිතෙන්නේ මේ කොටස තිබ්බා. සොකරිය එන්නේ සබයෙන් අවසර ගන්නී කියන කවි පදේ. මෙන්න මේ කවි විශේෂ දෙකක් බලා ගන්න. කවි පදවල තියෙන බොහොම සරල වචන ගැමියන්ට සාමාන්‍ය සියලු දෙනාට තේරුම් ගැනීමට පුළුවන් විදිහට සරල වචන භාවිතා වීම මේ කවි පන්තිවල දකින්න තියෙනවා. හරි. අපි ඊනකට බලමු කෝලම් රංග මඩල. කෝලම් රංග මඩල. නම් කර සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කරන්න කියලා තියෙනවා. කෝලම් රංග මඩල අපිට කටින් කියන්නත් පුළුවන් මෙන්න මේක කියලා. ඒ වුණාට ගොඩක් වැදගත් වෙන්නේ දරුණේ මතක් කරලම මේ වගේ ප්‍රශ්නයක් ආවොත්. සොකරි නාටකයේ තානායම් කමත ගැන කිව්වොත් කෝලම් නාටකයේ සංග මණ්ඩපය ගැන කරන්න කිව්වොත් අපි මතක් කරලා ඒ සුවිශේෂී ලක්ෂණත් එක්කම ඇඳලා රූප සටහන් මගින් පෙන්වන්න ඕන. කෝලම් රංග මඩල සුවිශේෂී ලක්ෂණ මම කියන්නම්. රූප සටහනකින් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඕගලන්ට සුවිශේෂී ලක්ෂණත් මතක් වෙයි. රූප රංග භූමියේ ස්වරූපයත් දැක ගන්න පුළුවන්. කෝලම් රංග මඩල. කෝලම් රංග මඩල කවාකාරයි. අතීතයේ දියුණු රංග භූමි තිබුණේ නැහැ. ඒ නිසා ගොයන් කපලා හිස් වුණ කමත හෝ තැනිතලා භූමියක් මේ සඳහා යොදා ගන්නවා. ඒ නිසා මම බොහොම සරලව කෝලම් රංග මඩල ඇඳලා පෙන්නනවා. මම මේ පොඩි තිත් දාලා තියෙනවා. ඒ තැන් මම නම් කරන්නම්. මම අපේ දරුවෝ දන්නවත් ඇති. මේ තමයි කෝලම් රංග මඩල. මේ කෝලම් රංග මඩලට කියනවා තානායම් පේනවද? කෝලම් රංග මඩලට කියනවා තානායම් පොළ කියලා. කෝලම් රංග මඩලේ නම තම රංග භූමියේ නම තානායම් පොළ. සොකිති රංග භූමියේ නම කමත. මේ රංග භූමිය තැනිතලා භූමියක්. මේක සීමා කරගන්නවා. ගොක්කොළ ඇදලා වෙන් කරලා සීමා කරගෙන මේ වටේට තමයි ප්‍රේක්ෂකාගාරය. මේ ඉන්නේ ප්‍රේක්ෂකයෝ බලන කොටස. මේ වටේ ඉඳන් නැරඹීමේ හැකියාවක් තිබුණා. මෙතන ඉන්නවා පොතේ ගුරු හා ගායක කණ්ඩායම. පොතේ ගුරු හා ගායක කණ්ඩායම පොතේ ගුරු එක වචන පදයක් ගායනා කරොත් ගායක කණ්ඩායම නැවත ඒ පදය ගායනා කරනවා. එතකොට තමයි චරිතෙන් චරිතේ සභාවට එන්නේ. සභාගත වීමේ ලක්ෂණයක් මේකේ තියෙනවා. මෙතන තියෙනවා එක ස්ථානයක්. මෙතන තියෙනවා මඩුවක්. මේ තියෙන්නේ මඩුවක්. මඩුව මෙතන අත්තක් තියෙනවා. අත්තක් තියෙනවා. මේ අත්ත කියන වෙස් අත්ත කියලා. මෙතන තියෙන මේ අත්තට ස්වභාවික පරිසරයේ අත්තක් හිටවලා තියෙන එක වෙස් අත්ත. මේ වෙස් අත්ත සඳහා යොදා ගන්නවා ගොරකාතු, බුරුල්ලාතු ඒ වගේ දේවල් වෙස් අත්ත සඳහා යොදා ගන්නවා. වෙස් අත්තෙන් සිද්ධ වෙන්නේ මෙතන තියෙන මඩුව හා වෙන් කිරීම.
වේදිකාව හා මඩුව වෙන් කිරීම තමයි වෙස්සත්ෙන් සිද්ධ වෙන්නේ. අපේ වේදිකාව අපේ ආරුක්කු වේදිකාවක් වේදිකාව නැත්නම් ඔයගොල්ලන්ගේ පාසලේ තියෙන වේදිකාව ප්‍රසවණියම් වේදිකාවෙත් වෙන්නේ තිරයෙන් වේදිකාව හා ප්‍රේක්ෂකයන් වෙන් කරන. ඒ වගේ දෙයක් තමයි මේ වෙස්සත්ෙන් සිද්ධ වෙන්නේ. වෙස්සත්ෙන් එහා පැත්තේ තියෙන මඩුවේ තමයි මේ පත්‍යාගාරය නලු නිලියන් ඇඳුම් අඳින ඇඳුම් චරිතෙන් චරිතයට මාරු වෙනකොට ඇඳුම් ආයිත්තන් හදන වේශ නිරූපණය කරන ස්ථානය තමයි මේ මඩුව. ඒක නැත්තම් මේ පත්‍යාගාරය. එහෙනම් තානායම් මේ කොලම් මඩුවේ වට කවාකාර රංග භූමියක් තානායම් පොළ කියලා කියන්නේ වටේ ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ හැකියාවක් තියෙනවා. මෙතන තියෙනවා මල් පැලක්. මල් පැල බුදුන් හා දෙවියන් වෙනුවෙන් බුදුන් හා දෙවියන් වෙනුවෙන් ආගමික වතාවත් කිරීම සඳහා ගොක්කොල වලින් සකස් කරපු මල් පැලක් මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ ගායක කණ්ඩායම වෙස්සත්ෙන් වේදිකාව හා නේපත්‍යගාරය වෙන් කරනවා. මඩුවක් තියෙනවා. එහෙනම් ඕගොල්ලන් තානායම් පොළ මේ විදිහට විස්තර කරන්න ඕන. ඒකේ සුවිශේෂ ලක්ෂණ මේ තුලින් අර කවාකාර වෙනවා. මඩුවක් තියෙනවා, වෙස්සත්තක් තියෙනවා. ඒවා සුවිශේෂ ලක්ෂණ ඕගොල්ලන් ගොනු කරන්න රූප සටහනක් එක්ක. ඔබන් ලැබිය යුතු උපරිම ලකුණු ප්‍රමාණය එමින් ඒ මගින් උපයාගෙනන්න පුළුවන්. අපි ගමු ප්‍රශ්න දෙකක්. ඊනක ප්‍රශ්නේ දක්ෂිණ ಭಾರತයේ ප්‍රචලිත නර්තන සම්ප්‍රදායන් දෙකක් නම් කරන්න. ඉන්දියාවේ මහා සම්ප්‍රදායන් හතරක් තියෙනවා. ಭರತ කතක් කතකලි මණිපුරි හා ಭರತ කිය ಭರತ කතක් කතකලි මණිපුරි සම්ප්‍රදාය හතරක් තියෙනවා. මේකෙන් කතකලි හා ಭರತನಾಟ್ಯම් දකුණු ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වාද්‍ය භාණ්ඩ සමාන ලක්ෂණ තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න මද්දල කියන එක දෙපැත්තෙම වාදනය වෙනවා. කතකලි හා ಭರತවල වාදනය වෙනවා. ඒවා ඔයගොල්ලන් බලන්න සංගීත සම්ප්‍රදාය. එම නැටුම් සම්ප්‍රදායේ සංගීත සම්ප්‍රදාය තමයි මේ අපි අහන්නේ. කර්ණාටක සංගීත සම්ප්‍රදාය භාවිතා කරනවා. ඒ ගැන තව රූප සටහනක් වාද්‍ය භාණ්ඩ මොනවද කියලා ඔයගොල්ලන් පාඩම් කරගන්න අඳින්න පුරුදු වෙන්න. ඊට අපි තුන්වෙනි කොටස ගමු. උත්තර ಭಾರತීය කතක් නර්තනය උගන්නන ආයතන දෙකක් හඳුන්වා එහි නර්තනාංග ලියන්න කියලා තියෙනවා. උත්තර ಭಾರತීය කිනකොට ඔන්න දැන් අපි දෙකක් අයින් කරා. කතකලි ಭರತුයි ಭರತ කින්නතුන් සම්ප්‍රදාය අයින් කරා. දැන් තියෙන්නේ මණිපුරි හා කතක්. මණිපුරි හා කතක්. එහෙනම් කොට ඒ දෙක තමයි මණිපුරි හා කතක් කියන නර්තන සම්ප්‍රදායන් දෙක. මෙන්න මේ නර්තන සම්ප්‍රදායන් දෙක. මේ නර්තන සම්ප්‍රදායන් දෙක අහන්නේ උතුරු ಭಾರತීය කතක් නැත උගන්වන ආයතන දෙක. ආයතන තමයි දිල්ලි කතක් කේන්ද්‍රය, බාත්කණ්ඩ විශ්වවිද්‍යාලය. දිල්ලි කතක් කේන්ද්‍රය, බාත්කණ්ඩ විශ්වවිද්‍යාලය. ඒවනම් දරුවනේ මතක තියාගන්න ඕන, පාඩම් කරගන්න ඕන. මොකද ඒවා අපේ ලංකාවේ භාවිතා වෙන කොටස් නෙවෙන නිසා මතකයේ හොඳට තියෙන්න ඕන. ලකුණු උපයාගන්න, ලකුණු 12ක් උපයාගන්න හරිම ලේසි. ඉන්දියානු නැටුම් සම්ප්‍රදාය හොඳින් පාඩම් කරන එක, ගැමි නාටක වර්ග දෙක හොඳින් අධ්‍යයනය කරන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ලකුණු 24ක් හොඳටම උපයාගන්න පුළුවන්. අය අපේ නැටුම් සම්ප්‍රදායේන කොහොඹ අංකාරිය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. එතකොටත් ලකුණු 12ක් එනවා. බොහොම පහසුවෙන් ලකුණු උපයා ගන්න පුළුවන් ගැමි නාටක ඉන්දියානු නැටුම් සම්ප්‍රදායන් හතර හා කොහොඹ අංකාරිය අධ්‍යයනය කිරීම හා මතක තබා ගැනීම. අපි බලමු ඊනකට අවසාන ප්‍රශ්නයේ හත්වෙනි ප්‍රශ්නය. ලේසි ලකුණු උපයා ගන්න තවත් ක්‍රමයක් තමයි මම මේ කියන්නේ. මේක තියෙන්නේ අපි ඇහින් දැකලා සමාජයේ දකින්න දේවල් පිළිතුරුකට ගොනු කරගන්න ආකාරය. රූපවාහිනී නාලිකා තුල දක්නට ලැබෙන නර්තන තරඟාවලින් මගින් අධ්‍යයන සමාජ සාර ධර්ම ආරක්ෂා වේද? මේ වගේ රචනාමය ප්‍රශ්නයක් එනකොට අපේ දරුවෝ සිංහල ඉගෙනගෙන තියෙනවා, සිංහල රචනා ලියනවා. ඒ ක්‍රමයේ භාවිතා කරන්න. මූලිකවම මේ වගේ ප්‍රශ්නකෙදී ඕගොල්ලන් කරන්න ඕනේ සකිලක් හදා ගන්න ඕන. මනසේ හෝ ඉක්මනින් කටුසටහනක් දා ගන්න. රූපවාහිනී නාලිකා තුලින් එහෙනම් ඉස්සල්ලාම මේ මාධ්‍ය හඳුන්වන්න. මේ ප්‍රශ්නේදී මම ඔයගලන්ට කරුණු ටික තමයි කියන්නේ. එකට කරන්න තියෙන්නේ මාධ්‍ය
හඳුන්වාදීම හඳුන්වාදීම මේ මාධ්‍ය හඳුන්වා දෙනකොට රූපවාහිනී මාධ්‍යනේ ඔයගොල්ලෝ වාක්‍ය එක වාක්‍යයක එක ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න ඒ ප්‍රවේශ වෙන්නේ මෙහෙම තමයි යම් කිසි පුද්ගලයෙකුට කණ්ඩායමකට පහසුවෙන් නැරඹිය හැකි පහසුවෙන් අධ්‍යයනය කළ හැකි අවබෝධ කරගත හැකි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකි වශයෙන් අපිට රූපවාහිනී මාධ්‍ය හඳුන්වා දිග හැකි මේ විදිහට ඔයගොල්ලන් ප්‍රශ්නට ප්‍රවේශ වෙන්න ඊට පස්සේ මේ ප්‍රශ්නේ හැටියට ඔයගොල්ලන් ඊනකට කරන්න ඕනේ රූපවාහිනී නාලිකාහ රියලිටි වැඩසටහන රූපවාහිනී නාලිකා මොන නාලිකා නම් කරන්න හා ඒ හා බැඳුණු රියලිටි වැඩසටහන් ටික දාන්න ඕන මාධ්‍ය මේ මොන මාධ්‍ය රූපවාහිනී මාධ්‍ය හඳුන්වව රූපවාහිනී මාධ්‍ය තුල මාධ්‍ය නාලිකා හා රියලිටි වැඩසටහන් ටික නම් කරන්න ඊට පස්සේ ඒ නම් කරලා ඕගල්ලන් තෝරගන්න යම් කිසි නර්තන අංගයක් අපි උදාහරණයක් ගමුකෝ ලිටිල් ස්ටාර් වැඩසටහනක හෝ තව ගොඩක් જાති තියෙනවා ඕගල්ලන් දන්නව මට වඩා හොඳට ඒගෙන ඒ නාලිකාව එක අංගයක් තෝරගත්තා ඒ අංගෙ තියෙන අපි මම හිතනවා ඕගල්ලන්ට ඉක්මනින් පහදා දීමේ අරමුණු නිසා නව නිර්මාණ කියන අංගයක් මම ගන්නම් නව නිර්මාණ හරි නව නිර්මාණ කියන අංගයක් තමයි දැන් මේ කට්ටිය කරන්නේ නව නිර්මාණ වලදී එක එක කණ්ඩාය දරුවෝ නර්තන ගුරුවරු ඔක්කොම එකතුලා දැන් විවිධ නර්තනාංග ඒ තරඟයට යොමු කරලා තියෙනවා ඒ යොමු කරනකොට ඇඳුම් පැළඳුම් හදලා තියෙනවා චලන විලාස හදලා තියෙනවා වාදි භාණ්ඩ සකස් කරලා තියෙනවා ගායන යොදාගෙන තියෙනවා ඒ වාගේ අවකාශය භාවිතා කළා කිසියම් නර්තනයක් සමා වේදිකාවට රංග මණ්ඩලයට ගේන්න සූදානම් කරලා තියෙනවා එහෙනම් මේ ගුරුවරු ටික නැත්තම් මේ කියන නර්තන ගුරුවරු හා සම්බන්ධ කණ්ඩායම ශිල්පීන් ටික දැන් මේගොල්ලෝ මොනවද දන්නවද කරන්නේ ඇඳුම් පැළඳුම් කියන අංගය මම මේක ලියලි ඉන්න වෙලා යන නිසා මම ලියන්නම් දරුවෝ ඔයගොල්ලන් මතක තියාගන්න පැහැදිලිවම ඔන්න මෙන්න මේවා තමයි මේ නව නිර්මාණයේ තියෙන්නේ ඇඳුම් පැළඳුම් අංගහාර චලන විදි ගායනය නර්තනය කියන කොටස් තමයි මේ නිර්මාණයට යොදාගෙන තියෙන්නේ ඇඳුම් පැළඳුම් භාවිතා කරලා තියෙනවා ගායන හා චලන භාවිතා කරලා තියෙනවා වාදි භාණ්ඩ යොදාගෙන තියෙනවා අපි මේ ප්‍රශ්නේ දෙන්න නව නිර්මාණ කියන අංගය තෝරගත්තා ඕගොල්ලන් මේ නව නිර්මාණය තුලින් අධ්‍යයනය කරන්න අන්නර කරුණු ටික ඒ නව නිර්මාණයේ ඇඳුම් පැළඳුම් කොහොමද ගායනය කොහොමද කියන එක ඒ නව නිර්මාණයක අපි ප්‍රධානම කොටස තමයි ඇඳුම් පැළඳුම් කියන එක සිංහල සංස්කෘතියක ඇඳුම් පැළඳුම් වේදිකාවට එනකොට ඒක සුදුසුද ඒක නැද්ද කියන ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ අහන්නේ සමහර විටක මේ ප්‍රශ්නවලින් දැන් ඔයගොල්ලන් ඇඳුම් පැළඳුම් ගැන ලිව්වා ගායන ගැන ලිව්වා වාදන ගැන ලිව්වා වේදිකා පරිහරණය ගැන ලිව්වා නව නිර්මාණය තුල තියෙන අවකාශ භාවිතය ගැන ලිව්වා ඒ කරුණු ලියලා ඔයගොල්ලන් අන්තිම තැනට එන්න අන්තිම ඡේදේ ඔයගොල්ලන් පැහැදිලි කරනවා ඉහත කරුණ නව නිර්මාණයේ තුල තිබූ ඉහත කරුණ තුලින් අපිට පැහැදිලි වෙන්නේ අපිට දැකිය හැකි වන්නේ දේශීය සංස්කෘතියට අනුකූලව ඇඳුම් පැළඳුම් නිර්මාණය වූවාද සමහර විටක එහෙම අංග තියෙනවා සමහර ඒවා නොගැලපෙන අංග තියෙනවා ඒ හින්දා එසේනම් සාර ධර්ම හා ගැලපෙනවාද අපේ සාර ධර්ම තමයි පිළිවෙලට ක්‍රමවත්ව ඇඳුමක් ඇඳලා තැනකට යෑම. ඒ වාගේ වේදිකාවට සුදුසු ඇඳුමක් අපි අඳින්න ඕන. අපේ සංස්කෘතියට ගැලපෙන්න ඕන. එවැනි ඇඳුමක් නිර්මාණය වෙලා තිබුණා නම් ඔයගොල්ලන් ඒවට උත්තර ලියන්න. හැබැයි සමබරව ලියන්න. හොඳ හා නරක ලියන්න. මෙහෙම වුණා නම් හොඳයි. මේ ඇඳුම මෙහෙම තිබුණ නිසා හොඳයි. සමබරව ලියන්න ඕන. එහෙනම් මේ ප්‍රශ්නේදී රූපනාලී නාලිකාවක සාරධර්ම භාවිතය කියන වචනේ භාවිතය ගැන ඔයගොල්ලන් භාවිතා කරනකොට ලියනකොට ඔයගොල්ලන් ලියන්න ඕන. මාධ්‍ය හඳුන්වන්න රූපවාහිනී කියන්නේ මොකක්ද කියලා එකට හඳුන්වන්න. ගොඩ ලියන්න අවශ්‍ය නැහැ දරුවනේ. නමුත් ඡේදෙන් ඡේදයට බොහොම රචනාමය ස්වරූපෙන් ගුරුවරයාට බලන කෙනාට පිළිතුර පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ නර්තන තරඟ හා මාධ්‍ය කොටස්. ජාතික රූපවාහිනී වෙන්න පුළුවන් තව රූපවාහිනී අංගයක ඉපැති රියැලිටි කොටස් ටික නම් කරන්න. මොකක්ද මේ වැඩසටහන්? ඊට පස්සේ ඔයගොල්ලන් ඒ වගේ කිහිපයක් තෝරගන්න.
තුන්වෙනි කොටස කීපයක් තෝරගන්නවා. ඊළඟට ඒ තෝරගත්තේ වගේ අර මං කිව්වේ ඇඳුම් පැළඳුම් ගායන වාදන අවකාශ භාවිතය ගැන ලියන්න. ඒකෙන් අවසාන කොටසට ඇවිල්ලා ඔයගලන් ලියන්න ඕනේ කොහොමද සමාජ සාරධර්ම මේකේ තිබුණේ කියලා. සාරධර්ම කියන ඒවාදී මෙතන විශේෂයෙන් බලපාන්නේ ඇඳුම් පැළඳුම්. මේ වෙලාවේ ඔයගලට වේදිකාවේ නර්මන අනර්ථන අංගයන් නිසා ඇඳුම් පැළඳුම් ගැන ලියන්න. ඒක සුදුසුදු නැද්ද? සමබරව ලියන්න. අර හොඳ නැති පැත්තටම හොඳ නැහැ ඒ අර්ථයට නෙවෙයි. හොඳ හොඳ අගය කරන්න මෙහෙම වුණා නම් මේ නටුම තව සංවර්ධනය වෙනවා කියලා කියන්නේ ඒ විදිහට පිළිතුර ගොඩ නගා ගන්න. ලකුණු ගොඩක් උපයා ගන්න පුළුවන් ඔය පාඩම් අමතක වෙනකොට යම් කිසි පාඩමක් අමතක වුණා අනේ පාසෙම ලියන්න එකක් නැතුව ඔයාලට බොහොම පහසුවෙන් ලකුණු උපයා ගන්න පුළුවන් ඉවීමේ හැකියාවක් තියෙන ළමයෙකුට මේ හත්වෙනි ප්‍රශ්නය. දරුවනේ අද දවසේ මේ කතා කරපු පාඩමින් බහුවර්ණ හා දෙවෙනි කොටසෙන් ඔබට යම් දෙයක් විභාගෙ වෙනුවෙන් ලබා ගන්න පුළුවන්. අපි මේ වෙනකොට අපේ දරුවන් සඳහා සියලුම විෂය කොටස් ආවරණය කරලා තියෙනවා. තව ගැටලු තියෙනවා නම් අපිව දැනුවත් කරන්න ඔයගලන්ට පුළුවන් දරුවනේ. අද දවසට අපේ කාල වේලාවත් ඉවර නිසා මම දැන් පාඩම අවසන් කරනවා. යම් දෙයක් බලන් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. ඔබේ අවශ්‍යතාවේ ඉදිරියට පාඩම් වලින් මොන මොන කොටස් අපිට විය යුතුද කියන එක අවශ්‍යතාවේ අපිව දැනුවත් කරන්න අද දිනට අපි